ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් හැමදාම වගේ අද ඔබට සුබ සන්ධ්‍යාවක් ලෙස ප්‍රාර්ථනා කළත් ඔබ දන්නවා මේ වන විට රටේ පවතින්නේ යම් කිසි මට්ටමක අවදානම් තත්ත්වයක් කොරෝනා වෛරසයේ හමුවේ දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට එකදු රෝගියෙකු හෝ වාර්තාවේ හමාරයි ඒ නිසාවෙන් කොරෝනා වෛරසයත් එක්ක මේ දවස්වල අපේ රටේ ජනතාව ගෙවන්නේ පුදුමාකාර ජීවිතයක් මේ කොරෝනා වෛරසයේ බලපෑම එක්තරා අතකින් සාමාන්‍ය ජීවිතයට බලපෑම් කරනකොට තවත් වරක දේශපාලන වේදිකාව තුලත් උණුසුම් වාද විවාද ඇතිවන මාතෘකාවක් බවට අදවන විට පත් වී තිබෙනවා. ඒ නිසාවෙන් අපි සූදානම් වන්නේ වර්තමාන තත්ත්වය ගැන වර්තමානයේ රටේ තත්ත්වය ගැන කතා කරන්න. මේ ආරම්භ වන්නේ බලය සජීවී දේශපාලන සංවාදය. අපි හඳුනා ගන්නමු රටේ වර්තමානය ගැන කතා කරන්න අද බලය සජීවී දේශපාලන සංවාදයට සහභාගී වන්නේ කවුරුන්ද කියලා. අපි ආරාධනා කරා සමග ජන බලවේගයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාට. අයබවන් සුබ සන්ධ්‍යාවක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජනය අපි ආරාධනා කරා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට. අයබවන් සුබ සන්ධ්‍යාවක්. සමග ජන බලවේගයේ මේ ළඟ නියෝජනය අපි ආරාධනා කරා පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝෂ නානායක්කාර මහතාට. අයබවන් සුබ සන්ධ්‍යාවක්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවසන් නියෝජනය අපි ආරාධනා කරා රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සේමසිංහ මහතාට. අයබවන් සුබ සන්ධ්‍යාවක්. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ මහජන නියෝජිතීන් සිව් දෙනෙකු සූදානම් වෙන්නවා රටේ වර්තමානය ගැන කතා කරන්නට. රටේ වර්තමාන තත්ත්වය ගැන ගෙවුණු හොරා 24 එහෙම නැත්නම් ගෙවුණු දින කිහිපය තුළ දේශපාලන වේදිකාවේ නොඑක් කතා ඇසුණා. අපි දැන් ඒ කතාවලට අවධානය යොමු කරලා ඉමු. රටේ භයානක තත්ත්වයක් වසංගත තත්ත්වයක් ඇතිලා තියෙනවා. පාලනය ගිහිලා තියෙන ලාවක රජය දැනගන්න ඕනේ විපක්ෂයේ සියලු දෙනාගේ උදව් කරා මේක පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න. ඒක නම් ඇඟේ හයියෙන් කරන්න බෑ. මේක ඉතින් මොලේ කල්පනා කරලා තමයි මේ වැඩ කරන්නේ පාලනය කරන්නේ. මේක ලෝක වසංගතය. පළවෙනි අවස්ථාව තමයි අපි සියලු දෙනා මේ සඳහා මුණ දෙන්න විපක්ෂයට ඕනකම තියෙන්නේ කුජලයෙන් වැඩි ප්‍රමාණයක් නැරෙනවා දකින්න. අපි විපක්ෂයට කියනවා මේ කොරෝනා වෛරසය අල්ලගෙන දේශපාලනය කරන්න සූදානම් වෙන්න එපා. සෞඛ්‍යමතුමි ආරම්භයේදී චීන කාන්තාව ඉබගත්තා. එක අවස්ථාවක එක දෙක තුන තේරුවා. ඊට පස්සේ එතුමිය ප්‍රකාශ කරා ලෝකේ කොවිඩ් පරාජය කර පෙගම රට දැන් එතුමිය අපිට පේනවා කලගෙඩි උස්සන් ගිහිල්ලා ගංගා ගාව ඉන්න. එතුමිය හා ඒ කලගෙඩි උස්සන් ගියාට පරිස්සම් වෙන්න. මොකද ජනතාව මේ දවස්වල ඉන්නේ ඉතාලම ප්‍රකෝප වෙලා මිනිස්සු අල්ල ගඟට විසික් කරන්න පුළුවන්. අද අපිට තිබ්බ ප්‍රධාන ආදායම් මාර්ග තුනම එන හිටලා තියෙනවා. මේක අපිට විතරක් නෙවෙයි. මේක මුළු ලෝකයටම මුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න. ඒ නිසා අපි අමාරුවෙන් තමයි ඉන්නේ. මේ ආර්ථිකයේ කඩාවැටීමේ වේදනාව මේ රටේ සාමාන්‍ය ජනතාවට නොදන්නවා. මේ රට ශීඝ්‍ර සංවර්ධනයට අරගෙන යන්න අපි කටයුතු මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණුව වෙනුවෙන් අද වෙනකන් සත පහක් වියදම් කරලා තියෙනවාද COVID-19 අරමුදලට කෝටි ගාණක මුදලක් ආව. අද වෙනකන් මේ මුදල් සත පහක් වියදම් කරලා තියෙනවාද මේ රටේ ජනතාව වෙනුවෙන්? සෞඛ්‍ය සේවයට අපි කරපු අති විශාල මෙහෙවර උඩ තමයි තවම මේ COVID-19 මර්ධනය කරන ව්‍යාපෘති ආණ්ඩුව ගෙන යන්නේ. අපේ කවුරුවත් නැහැ ආසාදිතේ රෝහලක් නැත්. අපේ ලංකාවේ ආණ්ඩුවට වඩා ඔය චෝදනාව කරන්න වෙනවා මුළු ලෝකයට, ප්‍රධානම රටවල් සියල්ලට. ඒවායේ මියගිය සංඛ්‍යාවයි ආසාදිත සංඛ්‍යාවයි රෝහල් නැති සංඛ්‍යාවයි ඔක්කොම ගණන් බැලුවා. මම අහන්න කැමතියි පවිත්‍රා වන්‍යාරක්ෂි මැතිණියගෙන් තවමත් සමාජ ව්‍යාප්තියක් සිදුවන්නේ නැtei කියලා කියනවා. කරුණා කරලා මේ කොරෝනා මර්ධන වැඩසටහනයි දේශපාලන න්‍යාය පත්‍රයයි මිශ්‍ර කරගන්න දෙන්න. මේ රෝගය සමාජගත වෙලා කියන මතය රටේ ජනතාව අතරට යවලා එයින් සිංගිති ආතල් එකක් ලබා ගැනීම බලාපොරොත්තු තමයි මේ අය කටයුතු කරන්නේ. මේ රෝගයෙන් පළවෙනි සැල්ල නිර්මාණය වෙනකොට විවිධ තත්ත්වයට වඩා අද තත්ත්ව වෙනස්. සමාජගත වෙලා නැහැ කි කිය ඉන්නවා. සමාජගත වෙලාදී කියලා නැද්ද කියලා හොයන්න PCR පරීක්ෂණ කරන්න එපා. එතකොටනේ සමාජයේ තියනවද නැද්ද කියලා හොයන්න පුළුවන් වෙන්නේ. විශ්ව උනා සංශෝධනය කරගන්න ලක්ෂ කෝටි ගාණෙන් දුන්නනේ ඡන්ද ටික ගන්න. ඒව ගන්න සල්ලි තියෙනවා. නමුත් PCR පරීක්ෂණ 4-5000කට වැඩි රටේ කරගන්න බෑ. මේ ආණ්ඩුවත් පරණ විදිය ආණ්ඩුව තමයි. කොරෝනා වැඩි උනා කියලා ආණ්ඩුවට බැලලා වැඩකුත් නැහැ. කාගේද අඩුපාඩු තියෙන්නේ? පරිස්සම අඩු වෙලා තියෙන අපේ. කොරෝනා කියන එක අතෙන් අල්ල නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට ආරංචි මේ COVID සම්බන්ධ වැක්සින් එකක් VVIP පවුල් වල කට්ටියෙන් දැන් ගහගෙන ගියා. VVIP පවුල් වලට පස්සේ දැන් නැ චීනෙන් ඩොලර් 70 එන්නත ගහ ගන්න පුළුවන්. අපි රජයට කියනවා ගහන එන්නතක් ඒගොල්ලෝ ගහගත්තට අපිට කමන්නේ නැහැ. හැබැයි ජනතාවටත් අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ටික දෙන්න ඕන.
මෙන්න මේ විදිහට තමයි ගෙවුණු හෝරා 24 දේශපාලන වේදිකාවෙන් අපිට විවිධ අදහස් මතුවුනේ. ඒ තුලින් අද අපි සූදානම් කොරෝනා වෛරසය හමුවේ රටේ වර්තමාන තත්ත්වය ගැන කතා කරන්නට. ඔබටත් හැකියාව තිබෙනවා දෙවන වටේදී සංවාදාත්මක වටේදී මහජන නියෝජිතින්ට ඍජුව ප්‍රශ්න යොමු කරන්න. මම මතක් කරන්නම් දුරකථන අංකය 0112 444 555. 0112 444 555 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා ඍජුව නිරවුල්ව මහජන නියෝජිතින්ට ප්‍රශ්න යොමු කරන්නට දෙවන වටේදී සංවාදාත්මක වටේදී. අපි පළමු වටේට ප්‍රවේශයක් ලබා ගනිමු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගෙන්. කොරෝනා දේශපාලන වාසියක් ලබා ගැනීම වෙනුවෙන් විපක්ෂය පාවිච්චි කරනවාද පාවිච්චි කරනවා ආණ්ඩු පක්ෂයෙන් නගන චෝදනාව අපි ප්‍රවේශයක් ගනිමු. බොහොම ස්තුතියි. අද මේ බලයේ වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳ ප්‍රථමයෙන්ම කියන්න ඕනේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ ආරම්භ වෙච්ච මේ අවාසනාවන්ත තත්ත්වයේ ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට ඇත්තටම අපි කනගාටු වෙනවා. මෙම රජය නිසි තීන්දුව නිසි වේලාවට නොගැනීම නිසා තමයි අද මෙවැනි තත්ත්වයකට උදා වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ පෞද්ගලිකව මමත් විපක්ෂ නායකතුමා ඇතුළු අපේ විපක්ෂය කීප වතාවක්ම මේ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරා. මම මේ ඔක්තෝබර් මාසේ 4 වෙනිදා තමයි අපි කාන්තාවක් මේ පළවෙනි වතාවට ආසාදිතෙක් බවට අපිට දැනගන්න ලැබුණේ. 7 වෙනිදා පාර්ලිමේන්තුවේ අපි ඉල්ලීමක් කරා ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිර නීතිය දාන්න කියලා. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිර නීතිය දැම්මේ නැහැ. ඒ අවස්ථාවේදී ඒක විහිළුවට ලක් කරා. එහෙම වෙන අවශ්‍යතාවයක් නැහැ කිව්වා. කලින් ඇඳිර නීති දාන්නේ නැහැ කිව්වා. විශේෂඥ උපදෙස් මතයි ඒව සිදු කරන්න කියලා කිව්වා. කොහොම හරි අද මුළු බස්නාහිර පළාතටම ඇඳිර නීති දාන්න සිදු වෙලා තියෙනවා. ඒ වෙලාවේ දින 3ක් ඇතුළත අපිට දැනගන්න ලැබුණා එක ආසාදිතයන් 1000කට වැඩි වුණා කියලා. ඒ වෙලාවේ ඇඳිර නීති දැම්මනම් අද මේ තත්ත්වය උදා වෙන්නේ අද දිස්ත්‍රික්ක 25ටම මේක පැතිරලා තියෙනවා. ඒක ඉතාම කනගාටුයි. මේ අපි ප්‍රාර්ථනා කරනවා මේ කලගෙඩි සෙල්ලම් කරලා හරි ඕන දෙයක් කරලා මේ වසංගතය අවසන් කරයි කියලා. නමුත් පෞගිය පළවෙනි රැල්ල ඉඳන් මේ රැල්ල වෙනකන් ඇත්තටම මෙවැනි දෙවෙනි රැල්ලක් එනවා කියලා දැනදැන ඒකට සූදානමක් නොවීම මේ දෙවෙනි රැල්ල ට මුහුණ දෙන්න බැරි තත්ත්වයට පත්වීමට ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද ගම්පහ දිස්ත්‍රික්ක ජනතාව ඇතුළු මුළු ලංකාවම මේ අවාසනාවන්ත තත්ත්වයෙන් දුක් විඳිනවා. විශේෂයෙන්ම මේ දෛනික වැටුප් ගෙවන අය. දැන් මාසික වැටුප් අයට වඩා දෛනික වැටුප් ජනාධිපතිතුමත් මං කිව්වා මං දැක්කා ඊයේද කොහෙද මාධ්‍ය හා මොකද අර චූම්පාන් කතාවක් එහෙම කියනවා. චූම්පාන් විතරක් නෙමෙයි මේ ලක්ෂ ගණනාවක් නොඑක ආකාරයෙන් ත්‍රිවිල් රියදුරු වෙන්න පුළුවන්. පාසල් බොදුමට තවත් විනාඩික කාලයක් තිබෙනවා. පාසල් වෑන් යන අය වෙන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය කුලී වැඩක් කරගෙන ජනතාව වෙන්න පුළුවන්. මේ 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 විශාල පිරිසක් දෛනික වැටුපෙන් තමයි ජීවත් වෙන්නේ. ඒකට මේ අයගේ ජීවත් වීම සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වෙලා තියෙනවා. රුපියල් 5000ක මුදලක් ගම්පහ දිස්ත්‍රික්කයේ දැන් ආරම්භ කරලා තියෙනවා. තාමත් ගම්පහ දිස්ත්‍රික්කයේ හැම තැනකටම ගිහිල්ලා නැහැ. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි කුරුණෑගල වෙන්න පුළුවන්, කළුතර වෙන්න, මේ බස්සාහිර පළාත වෙන්න පුළුවන්. මේ 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 ජනතාවට ඒ රුපියල් 5000ක මුදලවත් ලැබෙන්නේ නැහැ. රුපියල් 5000 ලැබීම ප්‍රමාණවත් නැහැ. ඒක දෙවෙනු කාරණාවක්. නමුත් ලබා දෙන රුපියල් 5000 ලැබෙන්නේත් නැහැ. ඒ වගේ ඒ විතරක් නෙමෙයි මේ පොරොත්තු ලේඛනයේ පෞගිය වටේදී යන අපිට හොඳට ඒකේ වෙනස තේරෙනවා. දැන් මැතිවරණයට කලින් කොහොමද ජනතාවට ඒ අවස්ථාවේදී සැලකුවේ, දැන් කොහොමද ජනතාවට සලකන්නේ කියන එක අපිට හොඳට තේරෙනවා. දැන් මේ දවස්වල පොරොත්තු ලේඛනවලදී ඒ රුපියල් 5000 ඒ දවස්වල ලැබුණා, දැන් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අවාසනාවන්ත තත්ත්වය අද රටේ ජනතාවට ඇති වෙලා තියෙනවා. ඒ ගැන අවධානය යොමු කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි දැන් අපිට දැනගන්න ලැබෙනවා මේ සඳෙන් පස්සේ ඇඳිර නීතිය ඉවත් කරන ලකුණු තමයි මාධ්‍යෙන් මේ රටේ ප්‍රධානීන් කියන්නේ. ඉතින් ඒක දැන් අද දිනේ පමණක් 5 දිනක් මිය ගිහිල්ලා
පෞගිය මාස 9ත් හරි පෞගිය මාසෙත් හරි ඉතින් මේ තත්ත්වයේ තවත් විශාල ගැටලුවකට මුහුණ දෙයි මේ ඇඳිර නීති ඉවත් කරෝතින් ඒ ගැන මම ඊළඟ වටේදී කියන්න බොහොම ස්තුතියි ඔබතුමන්ට පළමු වටේ අපි රජයේ පාර්ශවයෙන් යන්නේ සිසිර ජයකුරු රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමන්ට මේ නැවත වතාවක් කොරෝනා වෛරසයේ බලපෑම ආරම්භ වූ දිස්ත්‍රික්කයේ තමයි ඔබතුමන් නියෝජනය කරන්නේ හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමන් නියෝජනය කරන්නේ මේ දිස්ත්‍රික්කයේ චෝදනා රැසක් තිබෙනවා මැතිවරණයට කලින් මේ කොරෝනා වෛරසය වෙනුවෙන් කරපු ක්‍රියාදාමයන් දැන් ආණ්ඩුව කරන්නේ නැහැ මේ 5000 ලැබීමත් බොහෝ පුද්ගලයන්ට ලැබෙන්නේ නැහැ ඒත් එක්කම විපක්ෂය පෙන්වා දුන්න අඩුපාඩු විහිළුවකට ලක් කළා ඒ නිසා තමයි මෙහෙම උනේ චෝදනා රාශියක් තිබෙනවා අපි ප්‍රවේශයක් ලබා ගනිමු ප්‍රථමයෙන් කියන්න ඕනේ අද රට පුරාත් ලෝකේ පුරාත් ඇති වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වයේ පිළිබඳව අපි සියලු දෙනාම දකින්නේ ඊටම කනගාටුදායක ඉරණමක් ලෝකේම මුහුණ දෙන වසංගත තත්ත්වයක් ඉතින් දැන් අපේ හර්ෂණ රාජකරණ මැතිතුමා ප්‍රකාශ කළා මේ සම්බන්ධයෙන් ඇඳිර නීතිය දැමීම සම්බන්ධයෙන් අපි හදිසි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා ඉතින් ඔබ දන්නවා පහුගිය අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට පෙර දවසේ ඇඳිර නීති දැම්මනම් අපි නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ කටුවා පිටියේ බෝම්බේ පුපුරලා ඒ ජීවිතෘක විනාශ වෙන්නේ නැහැ. ඒ නිසා හිනා වුණා ඒ දෛක්සත් ජාතිපක්ෂ මේ මෙතුමලා මන්ත්‍රීවරු පාස්කු ද ප්‍රහාර සම්බන්ධයෙන් නිලධාරීන් හිනා වෙච්ච විදිය අපි දන්නවා. අපිට මේ මරණ මේ ලෝකේ ඇති වෙලා තියෙන කර්ණ පිළිඳ අපිට තියෙන කනගාටුවක්. ඔවුන්ට එදා තිබුණ තෘප්තිය ඉතින් එදා ඇඳිර නීති ඒගොල්ලෝ දැම්මේ නැහැ තොරතුරු දැනගෙන ඉඳෙද්දි. ඒ වගේම අපි දන්නවා මම නියෝජනය කරන කැලණි ආසනේ කොච්චි කඩේ බෝම් පිපිරීම නිසා අපේ කැලණි ප්‍රදේශයේ ජනතාව පෑලියුගඩ ප්‍රදේශයේ ජනතාව ඒ ආපදාවට ඒ උවදුරට තවමත් බරපතල ප්‍රශ්න වලට ලක් වෙච්ච පිරිස් පිළිබඳව අපි දන්නවා. ඒ නිසා මේක අපි සියලු දෙනාම ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හිතන්න ඕන කාරණයක් අපි ඉන්නේ. ඔබ දන්නවා පහුගිය සතිය තුල යුරෝපයේ තුල මේ කොවිඩ් දෙවෙනි රැල්ලත් එක්ක ආසාදිතීන්ගේ ප්‍රමාණය 22%කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ මරණ සංඛ්‍යාව යුරෝපයේ තුල විතරක් 143%කින් වැඩි වෙලා තියෙනවා. මේ ඇතිලා තියෙන අලුත් වෛරස ප්‍රභේදයත් එක්ක මුළු ලෝකෙම අසරණ වෙලා තියෙන බව පේනවා. මුළු ලෝකේ පුරා දැන් කෝටි 5කට වඩා පිරිසක් ආසාදිතිය බවට පත් වෙමින් ලක්ෂ 13කට ආසන්න මරණ සංඛ්‍යාවක් වැඩි වෙමින් මේක ජාත්‍යන්තර වශයෙන් ඇති වෙලා තියෙන වසංගත රෝග තත්ත්වයක් බව අපි දන්නවා. ඉතින් ලෝකයේ අනිත් රටවල් එක්ක ගත්තාම අපි දන්නවා අපේ සෞඛ්‍ය සේවයේ දීර්ඝ කාලයක් තිස්සේ සුවිශාල ජයග්‍රහණ ලැබුවත් බටහිර වෛද්‍ය ක්‍රමයට සාපේක්ෂව අපිට ගැටලු තියෙනවා. එවැනි බටහිර වෛද්‍ය විද්‍යාව දියුණුවයි කියන රටවල් බරපතල අසාර්ථක භාවයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයේ තුල ඔබතුමාට තවත් විනාඩියක් කාලයක් ඒ තත්ත්වයේ තුල අපි රටක් විදියට ජනාධිපතිතුමාගේ නායකත්වයේ අර්ථි ආරක්ෂක අංශ සෞඛ්‍ය අංශ අසීමිත කැපකිරීමක් කරනවා. ඒ නිසා දේශපාලන කිසිම පක්ෂයකට ඒ සෞඛ්‍ය අංශවත් ඒ ආරක්ෂක අංශවත් ජනාධිපතිතුමා ලබා දෙන කාරණේවත් උපහාසයට විහිළුවට අවලාද වලට බොරු වලට ලක් කරනවා නම් රටක් විදියට අපිට ඇති වෙන්නේ මහා කනගාටුවක්. තවත් මේ උවදුර දේශපාලන අරමුණු වලින් යොදා ගැනීම පිළිබඳව මේ රටේ ජනතාව බරපතල ලෙස ලැජ්ජ වෙනවා මේ විපක්ෂයේ පිළිබඳව. ඒ නිසා නොමැකෙන විදියට පාඩම් ගන්නලා තියෙන්නේ. ඉතිහාසයේ දරුණුම පරාජයන් ලැබලා තියෙන්නේ. ජනාධිපතිනේ ලක්ෂ 58යි ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේදී භාගයට භාගයක් අඩුයි. එනිසා ඉතිහාසයේ මේ පිළිකුල් කරලා ප්‍රතික්ෂේප කරපු දේශපාලන ව්‍යාපාර බවට අද මේවා පරිවර්තන වෙලා තියෙනවා. එනිසා මේ අවස්ථාවාදී දේශපාලනයෙන් තොරව මේ රටට මේ ලෝකයේ මුණ දෙලා තියෙන කාරණේ සම්බන්ධයෙන් අපි අවසන් කරගන්න වඩ වඩාත්ම ශක්තිමත්ව එකට එකතු වෙලා රටේ ජනතාවට සහන සපයන්න රටේ ජනතාවට උදව් කරන්න ඉදිරිපත් වෙන්න ඕන කාල පරිච්ඡේදයක් අපි ඉන්නවා කියන විශ්වාසය තමයි අපි රජයේ විදියට අදහස් කරන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. පළමු වටේ මිලඟ අවස්ථාව වෙනුවෙන් අපි යමුන්නේ මනෝෂ නානක්කාර මන්ත්‍රීතුමනි ඔබතුමන් වෙත ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට ආසාදිතයෙන් වාර්තා වී තිබෙනවා. මේ තත්ත්වයේ උඩ ආණ්ඩු පක්ෂය කියන්නේ මේ අවස්ථාවාදී ක්‍රියාදාමයන් වෙනුවෙන් මේ කොරෝනා වෛරසය විපක්ෂයේ ප්‍රයෝජනයට ගන්නවා. විපක්ෂය මේ කොරෝනා වෛරසය දේශපාලනය කරගන්නේ කරගන්නට හදනවා කියලා. එහෙම චෝදනාවක් එල්ල වෙනවා. බොහොම ස්තුතියි. ආරාධනාවට ඒ වගේම පළවෙනියෙන්ම කියන්න ඕනි කාරණාව තමයි
अभी विपक्ष कार्यभारे अभी मैनवे निष्टिकरमें अभी कलयुत एक कार्यकियाने विपक्ष कार्यभारे सियलुदेट विरुद्ध भीमत्म सियलुदे देशपालनीकरण करमे नमूत रटे जनतावट खंडनेत्त रटे जनतावगे सौख्य आरक्षाव अवधाने यमुनि नेत्त रटे मुदल्टिक पिल्लियनवन मे पिलिबंधव कथाकरण अभी वरदीकियनवन एक बरपतल प्रश्न मेक विपक्षे कार्यभारे इतमतरव प्रश्नयाकट मूनदेदि ओणेमदेकट मेक्कवागे मेक्क कथावे आयि करकविल मेक्कगावटेनो वगे अर मेक्कागेन रचन लिहन्न किवा वेन मोकक रचन लिवत मेक्कागेन तमयि पास्कु प्रहारे कियन कारणाव तमयि मतकट एन्ने पास्कु प्रहारे सिद्धु नोविय युत्तक् सह एक संबंधयेन मम मेतनदिम मीट इस्सेल्ला कथा करला तियेनवा ए वगेम मे रट वहीम पिलिबंधव कारणावेदित अपिट मे रट वहन्नवत् එහෙම නැත්තම් ලෙඩ්ඩු වැඩි වෙන්නවත් මේ එහෙම අවශ්‍යතාවයක් නැහැ අපිටත් ඕන පුළුවන් තරම් ඉක්මනින් මේකෙන් සමතේකටපත් වෙලා රටේ ජනතාවට ඉතාමත්ම හොඳින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ඒකට තියෙන අඩුපාඩු ටික හොයලා බලලා දැනුවත් කරන එක තමයි අපේ වගකීම අපි මේ වෙනකොට දුරකථන අංකත් ක්‍රියාත්මක කරලා ජනතාවගේ ප්‍රශ්න දැනට ගලා එමින් පවතිනවා ජනතාවට ප්‍රශ්න තියෙනවා ඒ පිළිබඳව අපි ඉස්සරහට පැහැදිලි කරන්න එක කාරණාවක් මට කියන්න තියෙනවා මේ ආණ්ඩුව ජාතික ආරක්ෂාව කියන කාරණාව විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය මාකට් කරලා ඒ වගේම ජනතාවට අන්තවාදය මාකට් කරලා ඒ වගේම බඩුමලු දෙනවා කියලා රුපියල් 3000 බඩුමලු දෙනවා කියලා අවසානයේදී ඒකත් මදි කියලා හිතනකොට යහපාලනේ වැරදි අඩුපාඩුත් පෙන්නලා ඔව් එහෙම වැරදි අඩුපාඩු තිබුණා ඒවත් පෙන්නලා ඊටත් අමතරව ඒකත් මදි කියලා හිතනකොට පහුගිය වප්පෝයේ දවසේ කැලණි රජ මහා විහාරස්ථානයට ගඟ දෙබයක් අරගෙන නාගයෙක් මතු කරලා ඒ නාගයා මේඩ් ඉන් චයිනා කියලා ගහපු කරඬුවක ගෙන යපු නයි ධාතු වඩම්මල ඒකට පොහොට්ටු දීලා අන්න රජෙක් පහල වෙනවා කියලා කියලා මෙතනින් පස්සේ රටට සෞභාග්‍ය එනවා මෙතනින් පස්සේ තමයි රටට හොඳම කාලෙන්නේ කියලා පටන් ගත්තේ පහුගිය වප්පෝයේ දවසේ වප්පෝය කියන්නේ අපේ ගෙවල් වලට අස්වැනු ගේන පෝය දවස දැන් අවුරුද්දකට පස්සේ හරියටම මේ වප්පෝයේ දවස වෙනකොට අපි අස්වැනු නෙලා ගන්න තත්ත්වයට ඇවිල්ලා තියෙනවා අපේ රට අපේ රට අද නෙලා ගනිමින් තියෙන්නේ පහුගිය වෙලාවේ වපුරපු අස්වැන්න තමයි මේ ලබා ගන්නෙ ජනතාව නොදැනුවත්කම නිසා ජනතාව අන්ධවන්න පුළුවන්කම නිසා ජනතාව අන්ධවලා ජනතාවගේ ඇස් වෙන පැත්තකට ගෙනහිලා ජාතිවාදය ආගම්වාදය ඒ වගේ තැන්වලට පාස්කු ප්‍රහාරය සහ මේ ක්ෂේත්‍ර හරහා ජනතාව එක පැත්තකට ගෙනහිලා මහා වීරයෙක් දක්ෂයෙක් කියලා ගෙනෑපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති පුටුවට පත් කළ මෙතුමා කතා කරා වගේ අති විශාල ඡන්ද සංඛ්‍යාවකින් ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කළා ඊට පස්සේ 20 වෙනි සංශෝධනයත් ජයග්‍රහණය කළා 20 වෙනි සංශෝධනය ජයග්‍රහණය කරනකොට අර එපා කියපු මුස්ලිම් අන්තවාදියෝ ටික එකතු කරගෙන ඡන්දය අරගෙන මේ සේරම කරලා දැන් වෙනකොට මේ ෆේල් රාජ්‍යයක් බවට පත් වෙමින් තියෙන එකකට හොඳයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ කවුද කියලා අද රටට එලි වෙන්න පුළුවන්කම ලැබුණා ඔහු බලයට පත් වීමත් එක්කම එතකොට මේ කාල වකවානුව තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ සියලු ක්ෂේත්‍ර කඩාගෙන වැටුණට අමතරව පළවෙනි රැල්ල ඉතාමත්ම හොඳින් කළමනාකරණය කරා කියලා තමන්ම බෝඩ් ගහගත්තා විතරක් නෙමෙයි අපිත් කියන යම් කිසි ආකාරයක සාධනීය හොඳ මට්ටමකින් ඒක පරිපාලනය කරා හැබැයි පළවෙනි රැල්ලේ ඉඳලා දෙවෙනි රැල්ල වෙනකොට අර ජයග්‍රහණයේ උමුවතුව නිසාම ලින්දට මේ 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 අර වයිඩ්ගේ පැන් ගංගාවලට එකතු කරනව ඇරෙන්න මේ මේ උන්මාද චිත්‍ර නෙමෙයි කවුද මේ විහාර මහදේවි වගේ මුහුදට පනිනව ඇරෙන්න වෙන්ටිලේටරයක්වත් මිලදී ගත්තු නැති ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආරමුදල් දුන්නාම මිලදී ගන්න කියලා බාණ්ඩ PCR යන්තම් මිලදී ගන්න කියලා ඒ ටිකවත් මිලදී ගත්තු නැති එක ICU වැඩක්වත් ගේන්නේ නැතුව අද වෙනකොට නැවත වතාවක් ජනතාව මිත්‍යාවෙන් රවට්ටලා ජනතාවට මේ කලපෙන්නලා කලගෙඩි පෙන්නලා වෙන පැනත්තකට කියලා මේ පිරිත් පැන් තමයි දැම්මේ කියලා ජනතාවට නැවත වතාවක් ආගම හරහා පොඩි ෂොක් එකක් ඇති කරලා හැබැයි අනිත් පැත්තට එහෙ අර කිව්වේ මට ඇහුණා රජපෞල් වල කට්ටිය නම් VVIP ලා නම් චීන එන්නත් ගහගෙනලු දැන් ඉන්නේ. ඉතින් මෙහෙම නම් ජනතාවට සලකන්නේ 69 ලක්ෂයක් ජනතාව විතරක් නෙමෙයි මේ රටේ සමස්ත ඡන්දදායකයෝ සියලු දෙනාම බලා ගැනීම දැන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ වගකීම. ඇයි මේ මොකක්ද මේ කරන්නේ? මේකටයි අපි අද උත්තර හොයන්නේ. මීළඟ අවස්ථාවට යන්නේ මනුෂ්‍ය නනකර මහත්මයා නවත්වපු තැනින් රාජ්‍ය අමාත්‍යතුමනි මේ ඔබතුමා VVIP ද VIP ද එහෙම නැත්නම් ඩොලර් 70 වෙන්නත ලබාගෙනද තිබෙන්නේ මොකද්ද මේ සීන ගෙන්නගෙන රජයේ උසස් අය ගහගත්ත කියන එන්නත මනුෂ්‍ය නන ශුද්ධාන්ත වෙනවා අද ආරාධනා කිරීම ගැන
මහිතන්නේ ඒක මනුෂ්‍ය මන්ත්‍රීතුමාගෙන්ම තමයි අහගන්න නයින් බණ්ඩාර මන්ත්‍රීතුමා මතු කරේ නයින් බණ්ඩාර මන්ත්‍රීතුමාලගෙන් තමයි අහගන්න වෙන්නේ මොකද මේ කට්ටියගේ මුහුණවල් වල මම දැක්කා දැන් අද මනුෂ්‍ය මන්ත්‍රීතුමාත් ඒ වගේම අද මාධ්‍ය සාකච්ඡාවලදීත් අපි දැක්කා පුදුමාකාර ප්‍රබෝධකකින් තමයි සමගි ජන බලවේගය අද කටයුතු කරන්නේ මොකද එයාලා විශ්වාස කරනවා මේ ලෝකයේ ඇතිවෙච්ච තත්වය තුළ අද ලංකාවත් මුණ පාලා දීලා තියෙනවා. ඉතින් මෙයාලා හිතනවා මේක තමයි ඔවුන්ට දේශපාලන වශයෙන් නැවත උප්පත්තියක් ලබා ගන්න පුළුවන් එකම තැන කියලා. එහෙනම් අපි කනගාටු වෙනවා මේ වගේ ලෝක වසංගත තත්වයක් තුළ විපක්ෂය දේශපාලනීකරණය කිරීමට උත්සාහ කිරීම. හැබැයි ඒක ඔවුන්ගේ අයිතියක්. ඒ අයිතියට අපි බාධා කරන්න සූදානම් නැහැ. හැබැයි නැවතත් අපිට පේනවා බොරුව සමාජගත කරන්න සමගි ජන බලවේගයේ පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ කිසිම තොරතුරක් දන්නේ නැතුව කිසිම තොරතුරක් පිළිබඳ අවධානය යොමු කරන්නේ නැතුව එහෙට මෙහෙට විවිධ දේවල් කිය කියා බොරු කිය කියා මේ ජනතාවගේ මතය වෙනස් කරන්න පුළුවන්ද කියන කාරණාව ගැන උන් අවධානය යොමු කරලා තියෙනවා. ඉතින් මේ කොවිඩ් 19 මර්ධනය කිරීමේදී අපි රටක් හැටියට අපි විශ්වාස කරනවා රජය ඒ සඳහා අවශ්‍ය සියලුම උත්සාහයන් දරලා තියෙනවා වගේම මර්ධනය කිරීමේදීත් අපි සාර්ථකත්වයක් දක්වලා තියෙනවා. දැන් ප්‍රමෝෂන් මේකේ තියෙන ප්‍රශ්නේ දැන් අද හර්ෂණ මන්ත්‍රීතුමා කියනවා මේක වැහුවා නම් හොඳයි අපි කියන දේ ඇහුවා නම් හොඳයි මම දන්නේ නැහැ දැන් අපිට නම් රජයේ පැත්තෙන් ඒක විශේෂඥ කමිටුව රටට පේනවා. ඒ ඉන්න හමුදා නිලධාරීන්, ඒ ඉන්න පොලිසිය, ඉන්න වෛද්‍යවරුන්, සෞඛ්‍යංශය ඒ පිළිබඳ සියලු දෙනාට විවෘතභාවයක් තියෙනවා. හැබැයි මේ සමගි ජන බලවේගයට උපදෙස් ලබා දෙන විශේෂඥ කණ්ඩායම කවුද කියන එක පිළිබඳව අපි කාටවත් අවබෝධයක් නැහැ. ඒ කියන්නේ අපිට පේන්නේ නම් එදා දවසේ උදේ මොකක් හරි ප්‍රවෘත්තියක් අරගෙන ඇවිල්ලා ඒ ප්‍රවෘත්තිය සමාජගත කිරීම සමයි ඔවුන්ගේ එකම උත්සාහය බවට පත් වෙලා තියෙන්නේ. මේ විශේෂඥ කමිටුව කවුද කියන කාරණාවත් රටට කිව්වොත් මං හිතන්නේ මීට වඩා හොඳයි මේ තන තන විවේචනය කර කර යනවට වඩා. ඉන්ද මදුෂාන් දැන් අපි ගත්තොත් රටක් හැටියට මේ වෙනකොට අපේ රටේ ඇති වෙලා තියෙන රැල්ල පල්හැට යනවා. අද වෙද්දිත් රෝගීන් 743කට ආසන්න ප්‍රමාණයක් සුව වෙලා නැවත නිවෙස් බලා ගිහිල්ලා තියෙනවා. එයින්ද එක පැත්තකින් රට වහන්න කියනවා අනිත් පැත්තෙන් වැහිම තුල ජනතාවට ඇති වෙන ආර්ථික පීඩනය ගැන කතා කරනවා. එහෙනම් විරුද්ධ පක්ෂ ඉස්සෙල්ලම කියන්න ඕන කාරණේ තමයි රට වැහිමද ඔවුන්ගේ පරමාර්ථය. එහෙම නැත්නම් ලෝකයේ අනිත් රටවල් වගේම මේ තත්ත්වය තුළ අපිත් පරිස්සම් වෙලා ආණ්ඩුවත් තමන්ගේ වගකීම ඉටු කරලා රටේ ආර්ථික මට්ටම ශක්තිමත් කරගෙන ඉදිරියට යෑමද කියන මතය පිළිබඳව දැන් අපිට ප්‍රශ්නයක්. දැන් පාර්ලිමේන්තුව කැඳ පාර්ලිමේන්තුව විසිරුවලා තියෙද්දි කොවිඩ් පළවෙනි රැල්ල ආවම ඔවුන්ගේ මතය වුණේ පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව කැඳවන්න කියලා සියලුම බලපෑම් කරා. හැබැයි ඊළඟට කොවිඩ් රැල්ල මතුවේදී පාර්ලිමේන්තු මැතිවරණය අවසාන වෙලා තියෙද්දි විපක්ෂ නායකතුමාගේ ඉල්ලීම උනේ පාර්ලිමේන්තුව කැඳවන්න එපා. පාර්ලිමේන්තුව වහන්න. ඊළඟට එදා පාර්ලිමේන්තුව විසිරුවා හැරලා තිබ්බ අවස්ථාව තුළ මේ පළවෙනි කොවිඩ් රැල්ල ඇති වෙද්දි සර්වපාක්ෂික සමුළුවක් අගමැතිතුමා කැඳෙව්වා. කැඳවලා විරුද්ධ පක්ෂයට ආරාධනා කරා ඇවිල්ලා උන්ගේ අදහසුත් ලබා දීලා මේක මර්ධනය කිරීම ගැන අපි කතා කරමු කියලා. එදා අගමැතිවරයාගේ සර්වපාක්ෂික සමුළුව වර්ජනය කරන විරුද්ධ පක්ෂය අද ඇවිල්ලා කියනවා සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා මේ විපක්ෂයේ සහයෝගයත් අරගෙන මේ සඳහා මුහුණ දීම වැදගත් වෙනවා කියලා. සහයෝගයක් ගන්න පුළුවන් විදියට කොතනද සමගි ජන බලවේගය කටයුතු කරලා තියෙන්නේ? ඒ හින්දා රජයේ පරමාර්ථය සමගි ජන බලවේගය ආරක්ෂා කිරීම නෙවෙයි. ජනතාව ආරක්ෂා කරලා ජනතාව සෞඛ්‍ය සම්පන්නව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගලා ඔවුන්ට මූල්‍යමය වශයෙන් ශක්තිමත් ජීවත් වීමේ අවශ්‍යතාවය සැකසීම තමයි රජයේ අරමුණ. එහෙනම් අපි නිවැරදි ගමනක යනවා. ඒ සඳහා විශේෂඥ කමිටුවක් ඉන්නවා. ඔවුන් දෙන උපදෙස් අනුව තමයි රජය ගන්න සෑම තීන්දුව තීරණයක්ම ගන්න. වෙන වෙනම චලනය වන තල තුනක් විටමින් ඊ හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනි දුරැවුල බෑමක් ඔබත් අතම Big Flex 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත් දෙන්න.
විරාමයෙන් අනතුරු ඔබ නැවතත් බලය සජීවී දේශපාලන සංවාදයේ සමගින් අද අපි සාකච්ඡා කරන්නේ වාද කරන්නේ ප්‍රශ්න නගන්නේ කොරෝනා වෛරසය හමුවේ රටේ පවතින වර්තමාන තත්ත්වය ගැන දුරකත නැමතුම ඔස්සේ ඔබට සම්බන්ධ විය හැකි අවස්ථාව තමයි දැන් උදාවන්නේ 0112 444 555 කියන දුරකතන අංකය ඔස්සේ ඔබට හැකියාව තිබෙනවා ඍජුව මහජන නියෝජිතින්ට ප්‍රශ්න යොමු කරන්නට ඒ ප්‍රශ්න යොමු කිරීමේදී කාරුණික වන්න මේ විෂයට අදාළව කෙටියෙන් නිර්වෘල්ව ඒ ප්‍රශ්න යොමු කරන්න අපි අවස්ථාව ලබා ගන්නවා දෙවන වටේ මුලින්ම මනුෂ්‍ය නානක්කර මන්ත්‍රීතුමනි ඔබතුමන්ගෙන් දුරකත නැමතුමක් තිබෙනවා රත්නපුරෙන් ජයන්ත විරතුංග මහත්මා ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබතුමාගේ ප්‍රශ්න මොකක්ද? මනුෂ්‍ය නායකර මන්ත්‍රීතුමා මම ඔබතුමාගෙන් මේ අහන්න කැමති මේක ඇවිල්ලා ජාතික ව්‍යසනයක්. මේ දැන් ඇතිලා තියෙන මේ තත්ත්වය රටේම ජාතික ව්‍යසනයක්. මේක දේශපාලනීකරණය කරගන්නේ නැතුව මේකේ මේ වෛරසයෙන් ගොදුරු වෙන්නේ විපක්ෂ දාන්තු පක්ෂයද කියලා එහෙම ભેදයක් නැහැ මේ රටේ ජනතාව. ඔබතුමාලට ඡන්දය ලබා දෙනම් මේ රටේ ජනතාව ජීවත් වෙලා ඉන්න ඕනේ. ඒක නිසා ආණ්ඩුවත් එක්ක එකතු වෙලා හැමදාම මේ ආණ්ඩුව වැඩි කියන්නේ නැතුව වෙලාවට ඇඳිරින් කියලා දෙන්නේ නැහැ දෙන්නේ නැහැ දෙන්නේ නැහැ කියලා ආණ්ඩුව වැඩි විවේචනය කර කර ඉන්නේ නැතුව ආණ්ඩුවත් එක්ක එක්කව වෙලා සහයෝගයෙන් මෙව වර්ධනය කිරීමට ඔබතුමාලට ඒක ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද? මගේ පළවෙනි ප්‍රශ්නය දෙවෙනි එක තමයි අපි දැක්ක දැන් ආණ්ඩුව පැත්තෙන් මහජනතාවට බඩගොනු ලබා දෙනවා සල්ලි ලබා දෙනවා ඒ සෑහෙන උපකාර කරනවා. නමුත් අපි ඔබතුමාලගේ කිසිම විපක්ෂයෙන් කිසිම කෙනෙක් දැක්ක නැහැ කිසිම දෙයක් ආධාරයක් මිනිස්සු වලින් කරනවා. මට ඒක නම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඔබතුමාලට එහෙම දෙයක් කරන්න බැරිද? බොහොම ස්තුතියි ඔබතුමාට අපේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලබා දෙන ගම අපේ පොදු මාතෘකාවේ ප්‍රවේශයක් ලබා ගනිමු. මම හිතන්නේ මේ එතුමාට ඉස්සෙල්ලම කණ්ණාඩිය දාගෙන ඉන්න පාට කණ්ණාඩිය ගලවලා වැඩේට බැස්සනම් හරි මොකද මේ වෙලාවේ මේ කොරෝනා සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමේ කාර්යභාරය අපි නොහිටියානම් විපක්ෂයක් නොහිටියානම් ඒ කියන්නේ ආණ්ඩුව තමන්ගේ මතේ ගමන් කරනවා ඒකට ඕනි කරන පසුබිම ඒක තමයි විපක්ෂ කාර්යභාරය අඩුපාඩු සිද්ධ වෙනකොට ගමේ අඩුපාඩු අතන බඩු බෙදෙන්නේ නැහැ ඒ ප්‍රශ්න වගේම මෙතන පරීක්ෂණ සිද්ධ වෙන්නේ නැහැ මෙතන ප්‍රශ්න වෙන්නේ මේක වානේ යෝජනා ටික කරලා ඒක තමයි ආණ්ඩුවට දෙන සහයෝගය මේ ආණ්ඩුවේ වැරදි නොකිය ඉන්න එක සුදුහුණු ගාන එක ඔබතුමා කරන එක අපි කරලා හරියන්නේ නැහැ ඒකට නෙමෙයි අපි ඉන්නේ අපේ ජොබ් එක තමයි අඩුපාඩු වැරදි පෙන්ලා දෙන ගමන් සහයෝගය දෙන එක අඩුපාඩු වැරදි පෙන්ලා දෙන්නේ තරහකට නෙවෙයි රටේ ජනතාවට තියෙන ආදරයට රටේ ජනතාවට කොහොමද වැඩි සහනයක් ලබා දෙන්නේ කියන එක ඊට අමතරව තමුන්හන්සලට මතක් කරන්න ඕනේ මේ බඩු බෙදන එක ගැන නම් මම නම් ඡන්දේ කාලෙදිවත් ඡන්දෙන් පස්සේදිවත් දැන්වත් එහෙම බඩු බෙදන්නේ අපිට එහෙම බඩු බෙදන්න පුළුවන් කමක් නැහැ පුද්ගලිකව ඒ කියන්නේ පුද්ගලිකව മന്ത്രി කෙනෙකුට එහෙම බඩු මළු ගොඩක් බෙදන්න පුළුවන් නම් ඒතන ප්‍රශ්නයක් තියෙනවා හැබැයි ඉතින් රජයක් විදියට ඒකට ප්‍රතිපාදන තිනව ආණ්ඩුවට ඒක ආණ්ඩුව කරනවා මේ වෙලාවේ ඒක යම් යම් ප්‍රදේශවල සිද්ධ වෙනවා ඒවල අඩුපාඩු තිනව අද වෙනකොට දුරකට නැමතුම් වෙනවා නිරෝධායනයේ වෙන පෞල් වලටත් තම් බඩු නොහම්බ වෙන එකගෙන ඒ වගේම 10000ක කියලා ලබා දෙන බඩු මල්ලේ ප්‍රමාණය පිළිබඳව අපිට මතකයි ගිය පැන්ඩමික් එක මේ ගිය මේ පළවෙනි රැල්ල ආපු වෙලාවේ විපක්ෂ නායකතුමා කෑ ගහපු තරම රුපියල් 5000ක් දෙන්න මාසිකට 20000ක් දෙන්න කියලා බඩු මල්ලක් දෙන්න කියලා ඇති කරපු පීඩනය නිසාම තමයි ජනතාවට පොදුවේ රුපියල් 5000ක දීමනාවක් ලබා ගන්නත් පුළුවන් වුණේ. ඉතින් ඒක තමයි අපේ විපක්ෂ කාර්යභාරය කියන එක අපි මතක් කරනවා. ඒ වගේම මේ කොරෝනා අවස්ථාව මේ වෙනකොට එක වෙලාවක ජනතාවට වසංගතයක් වෙනකොට තමන්ගේ හිතවතුන්ට වසන්තයක් බවට පත් වෙන කාරණාවත් අපි මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. එතකොට මේ විදේශගත ශ්‍රමිකයෝ මහ විශාල සංඛ්‍යාවක් පිටරට ඉඳලා තාම ගෙන්න ගන්න බැරුව ඉන්නකොට ඒ අතරවාරයේදී විදේශගත ශ්‍රමිකයන්ව බලා ගන්න තානාපති කාර්යාලවලට යවපු නිලධාරීන් දේශපාලනික හේතුන් මත අයින් කරලා දාලා ඒ අය මෙරටට කැඳවන්න තීන්දුව ගත්තාම කැබිනට් ඇමතිවරයා තීන්දුව ගන්නවා රාජ්‍ය ඇමතිවරයාට තමයි අමාත්‍යංශ ගැසට් කරලා තියෙන්නේ රාජ්‍ය ඇමතිවරයාවත් දන්නේ නැහැ තීන අමාත්‍ය කණ්ඩායම ඉවත් කරනවා අද ඉවත් කරපු නිලධාරීන් ලංකාවට එන්න බැරුව ඒ රටේ ඉඳගෙන පඩිත් නැතුව අර රටේ අසරණ වෙච්ච මිනිස්සු වගේම අද අසරණ වෙලා බලාගෙන ඉන්නවා. එතකොට එහෙම තියෙද්දි මේ රට ඇතුළට විදේශ රටවල ඉන්න අනිත් උදවියව ගේන්න සල්ලි තියෙන උදවියව ගේන්න සමාගම් කීපයකට ලබා දීලා චාටර් ෆ්ලයිට් හරහා ලංකාවට ඇවිල්ලා හෝටල් ලබා දීලා මම සමාගම් වල නම්වත් මුකුත් මේ වෙලාවේ කියන්න යන්නේ නැහැ. ඒ අය නම් කිව්ව ගමන් දන්නවා කාගේ කවුද කිඳ වන්ද හිතවත් කන් ටික කොයි කොයි විදියටද Tamanta උදව් කරන්න කියන එක. ඒ කණ්ඩායම් දාලා වැඩේ කරගන්නවා ඒ අයට හම්බු කරගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. එක කණ්ඩායමක් දැන් නැවකින් ලංකාවට හොස්පිටල් නැවකින් ලංකාවට මේ කණ්ඩායම මං ගෙනත් දෙන්නම් ඒකට මෙච්චර සංඛ්‍යාවක් මං නොමිලේ දෙන්නම් කියලා යෝජනා දාලා තිනවා. ඒකට ශ්‍රී ලංකන් එයාලයින් එක මේ වෙනකොට විරුද්ධත්වයේ පළ කරලා තිනවා. තත් ප්‍රදීමජ මේක ඉවර කරගන්න. එතකොට දැන් ඊට අමතරව දැන් මේ
බෙහෙත් දැන් මේ ඇන්ඩ් මේ ටෙස්ට් එකට අමතරව දැන් කතා කරානේ ඇන්ටිජන් ඇන්ටිබොඩි ටෙස්ට් පිළිබඳව කතා කරන්නේ ටෙස්ට් කිට් පිළිබඳව දැන් මේ පිළිබඳව කතාව වෙවිලා හිටපු ගමන් මේ පහුගිය දවස්වල මේ පිළිබඳව කතාවක් නොතිබිලා එක පාරට මේ කතාව ආවා විපක්ෂ නායකතුමාත් මේ පිළිබඳව කතා කළා පාර්ලිමේන්තුවේදී හැබැයි කතා කරලා 28 වෙනිදා ටෙන්ඩර් එකක් කෝල් කරලා දෙවනිදා ටෙන්ඩර් එක ඕපන් කරලා දැන් මේ 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 ඇන්දිරි නීතිය දවස්වල 30 දිනක් ලන්සු තියෙනවා එතනින් ලංකාවේ ප්‍රධාන බොහොම මේ වගේ තැනකට සම්බන්ධතාව තියෙන ආයතනයකට ටෙන්ඩර් එක යනවා ගේන්න. එතකොට දෙවනිදා ටෙන්ඩර් එක අනුමත වෙන්නේ හතර වෙනිදා හිස් ශ්‍රී ලංකන් එයාලයින් ගුවන් යානයක් ගිහිල්ලා ලංකාවට අරන් එනවා ටෙස්ට් කිට් එක. මේ ටෙස්ට් කිට් එක ගෙනාවා බාපු ෆොටෝ එක ලංකාවට බාපු එක කිසි ප්‍රශ්නයක් නැහැ මේ ලංකාවට ගෙනලා තියෙනවා. එතකොට තමන්ගේ හිතවතෙක් මේ කෙනා. හැබැයි දැන් අද වෙනකොට ඊ හතර අද පහ මේකට අවශ්‍ය පුහුණු කිරීමුත් ඉවරයි සියල්ල ඉවරයි. දැන් වැඩේ පටන් ගන්නත් සියල්ල සූදානම් කළා. එතකොට වපසිරිය හදලා තමන්ගේ හිතවතුන්ට වැඩේ කරන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. මේක කවුද කියන එක ඉතින් මම මේ තවත් මාධ්‍ය ආයතනයකට අවිලා තවත් කෙනෙක් ගැන කියන්න බැරි නිසා මම කටවහගෙන ඉන්නවා. මම කවුරුත් සදාහන් කරන්නේ නැහැ මේ ඔබේ ප්‍රශ්න සම්බන්ධව. මම කිව්වේ දැන් එකක් මේ ඔබතුමා මතක් කරපු බඩුමල්ල. ඒකේ පළවෙනි අදියරේ රුපියල් 5000ක බඩුමල්ලක් දෙන්නේ. ඒකේ ලයිස්ට්ව මම ළඟ තියෙනවා. ඒක මිල ගණන් එක්කම කොහමද අපි 5000 හැදුවේ කියන එක. හොඳයි. ඊළඟට දෙවෙනි කාරණාව දැනට රජය මගින් කිසිම කෙනෙක්ව රජය හෝ පුද්ගලිකව දැනට ගේන්නේ නැහැ. හැබැයි අවස්ථා දෙකක් තිබ්බා මන්ත්‍රීතුමා. එකක් ගෙවීම් කරලා එන්න පුළුවන් කණ්ඩායමකුත් ඉන්නවා. රජය ගේන කණ්ඩායමකුත් ඉන්නවා. හැබැයි අපි දැනට මේ ලංකාවේ තියෙන තත්ත්වය තුළ ඒ ඒ ඒ ඒ අවස්ථා දෙකම తాවකාලික නවත්තලා තියෙනවා. ඉදිරියටත් ඒ අවස්ථාවන් දෙකම තියෙවි. සෞදි අරාබියේ තානාපති කාර්යාලයේ ඉස්සරහ මේ අය මේ ඉන්නේ තත්ත්වය අපිට හොඳට තේරෙනවා නේද ඉතාමත් ඉක්මනින් මේකට කටයුතු කරන්න ඕනේ එතුමා මේක ලංකාවත් බරපතල ලෙස ගොදුරු වෙලා තියෙන්නේ පැහැදිලි එහෙනම් මම මගේ කතාවෙදි කියන්නම් කොහොමද රෝහල් සංඛ්‍යාවේ වැඩි කියලා මේ මේකෙදි රටක් හැටියට අපි තීන්දුව හරියට අරගෙන තියෙනවා හරි ඔබතුමා අවස්ථාව ගන්න ප්‍රශ්නෙකින් සීමා වෙමු එතකොට දැන් මේ රටවල් වල ඉන්න අයව ගෙන්නන්න බෑ කියලා කිව්වේ එක වෙලාවකදී කිව්වා මේක බෝම්බ කියලා කිව්වා බෝම්බයක් එන මෙහෙ ඉඩ නෑ කියලා කිව්වා ඉඩ නෑ කියලා කියන ගමන් හැබැයි මෙහෙ ඕනෑ තරම් තව දුරටත් නිරෝධායනය කරන්න ඉඩ තිනවා කියලා හමුදාපතිවරයා පහුගිය දවස්වල ප්‍රකාශ කරා නිරෝධායනය කරන්න ඕන තරම් ඉඩ තිනවා කියලා. එතකොට විදේශගත ශ්‍රමිකයෝ ටික තමයි නිරෝධායනය කරන්න ඉඩ නැත්තේ. හැබැයි වෙනත් අය නිරෝධායනය කරන්න වෙනත් ප්‍රශ්නවලට ඉඩකඩ ප්‍රශ්නයක් නැහැ කියන එක තමයි අපිට පැහැදිලි වුණේ මේ අය නෝගෙන. මම කියන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර කතා කරන්න ඕනේ නැහැ. මේ ප්‍රශ්නේ පිළිබඳව ඉතාමත්ම ලොකු අවධානමක් ලබා දෙන්න කියන එක අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා මේ ස්ථානයේදී. ඒත් එක්කම දැන් මේ මුකුත්ම වැඩක් කරගන්න බැරි වෙච්ච මේ ආණ්ඩුව ගැසට් එකක් ගහනවා දැන් අදත්. ඊරේද කොහෙද ගැසට් එක ගැහුවේ හාල් අඩු කරන්න. එතකොට ඊයේ මේ තුන්වෙනි පාරට තමයි හාල් වල මිල අඩු කරන්න ගැසට් එක ගහන්නේ. තුන්වෙනි පාරට ගැසට් එක ගහන්නේ. එක පාරක් අඩු කරනවා මුලින්ම ආයි දෙවෙනි පාර ගහනවා. තුන්වෙනි පාරටත් තමයි ගහන්නේ. දෙවෙනි පාර ගැහුවාම කිව්වා මට බෑ ওই ගානට වැඩි කරන්න කියලා. අර හාල් මෝල් හිමියෙක් වෙච්ච ප්‍රධාන පොළොන්නරුවේ ඩඩ්ලි සිරිසේන මහත්තයා කිව්වා මට බෑ අඩු කරන්න කියලා. අනිත් පැත්තට ආයි තාල් මිල එයාගේ ගානට ගැසට් එක වැඩි කරලා දුන්නා. මේක දැන් ගැසට් ගහන එකයි ගැසට් රිවර්ස් කරන එකයි විහිළුවක් බවට පත් වෙලා. දැන් මේ ආණ්ඩුව මුලින්ම සයින්ද මර්දුනගර සභාවට ගැසට් එකක් ගැහුවා. ගැසට් එක ගහලා ඊට පස්සේ කියන ඉවෙන්නක් අත්සන් කළ බව මතක නැහැ කියලා කිව්ව අවසානයේදී. ඊට පස්සේ පරිප්පු සාඩින් සහනයක් දුන්නා. සති දෙකකට සහනයක් දුන්නා. පහුගිය කොරෝනා වෙලාවේ පළමුවෙනි රැල්ල වෙලාවේ ඒක හරියටම සති දෙකයි තිබුණේ. ඒක මම දන්නේ කවුද ඒ පාලන මිලට පරිප්පු සැමන් කෑවේ කියන එකක් ප්‍රශ්නයක් තියෙනවා. ඒක කියලා තමයි කිව්වේ. හරි. රිවර්ස් කරා ආයි පාරක් ඊට පස්සේ කහවලටත් රාජ්‍ය මිලක් දැම්ම මේ මේ ස්ථාවර මිලක් දැම්ම කහවලට දැම්ම කහ කුඩු කිලෝක උපරිම සිල්ලමිට රුපියල් 750යි කියලා
අද රුපියල් 750ක් තියා කීයකටද කහ ගන්න පුළුවන් කියන එක මිනිස්සු දන්නවා කහ කසා තමයි දැන් කස කහ හොයන්න වෙලා තියෙන මිනිසුන්ට කෝ කහ ටිකක් මොකද හොද්දකටවත් කහ ටිකක් දැන් තියෙනවද කියලා තමයි අහන්න කෙනෙක් නැත්te එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ මේ දවස්වල අර ඒ දවස්වල ඇහුවනේ පොල් ගෙඩි දැන් ලාබද පොල් ගෙඩි දැන් කීයද ළඟදි ලුණු කෑවද කියලා දැන් ලුණු කීයද දැන් කවුද අහන්නේ ඉන්නේ මේවා අපි එහෙම අහන්නේ මේ රටේ ප්‍රශ්න තියෙනවා ඒ ජනතාව අපි තේව තේරුම් අරගෙන යන්න ඕනේ හැබැයි මෙහිම තමයි ජනතාව මේ 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 රවට්ටගෙන බලයට ආවේ ඊට පස්සේ තමයි අර ශාන්ත දිසානායක මේජර් ජෙනරාල් වරේ ගිහිල්ලා ගැසට් ගැහුවේ මේ 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 විදියට ගැසට් ගහගෙන ආයේ ඉතින් හාල් හාල් එකත් එක්ක ගහපු ගැසට් එක ආණ්ඩුවත් හාල්ම වෙලා ගියපු එක තමයි අපිට කියන්න තියෙන්නේ මේ ගැසට් ගහන්න ගිහිල්ලා ඊට පස්සේ මේ ආණ්ඩුව කාලයක් තිස්සේ මේ ආණ්ඩුව බලයට ගන්නකොට කියපු කාරණා ටිකක් තිබුණා තමන් බලයට ඒම සඳහා පාස්කු ප්‍රහාරය වගේ කාරණා දැන් අවුරුද්දක් ගත වෙලා ජනතාවට අවුරුද්දක ප්‍රගතිය පෙන්වන්න ඕන කාලය වෙලා තියෙනවා සමහරු කියනවා දැන් මේ ලබන සතිය වෙනකොට අවුරුද්දක් ගත වෙන නිසා ජනාධිපති පදවි ප්‍රාප්තිය එනවා උත්සව ගන්න නොගන්න එක නෙවෙයි ජනාධිපති වෙලා අවුරුද්දක් ගත වෙනකොටත් රට වහගෙන ඉන්නවද මේක පාලනය කරගන්න බැරි වුණාද කියන නිසා අර චූන් පාන් කාර්යයගේ පිටේ දාලා හරි වැඩේ ओपन කරන්න පටන් ගත්තද කියලා රට අරින්න බඩ මොකද නැත්තම් මොකද මේ ඇඳිරි නීතිය දාන්නෙත් කමිටුවෙන් නම් ඇඳිරි නීතිය අයින් කරන්නෙත් කමිටුවෙන් නම් එක දවසකට කතා කරන එකයි අනිත් දවසට කතා කරන යම්කිසි හේතුවක් තියෙනව නම් විද්‍යාත්මක පදනමක් තියෙනව නම් මේකේ ප්‍රශ්නයක් නෑ ඒක අයින් කළ යුතු මාළගේ විද්‍යාත්මක පදනම නෑ මොකද ඔබතුමාලගේ විද්‍යාත්මක පදනම විද්‍යාත්මක පදනම දැන් ඔබතුමාට කවුද උපදෙස් දෙන කමිටුව දැන් මේ ඔබතුමාලා ඇඳිරි නීතිය දාද්දිත් කියනවා නෑ ඒක දාන්න එපා අපි ආණ්ඩු කරනවා නෑ ඒක දාන්න කියනවා අපි ආණ්ඩු කරනවා නෑ මොකද කරන්නේ දැන් ඔබතුමාගේ ස්ථාවරය මොකද අපි අහන්නේ ස්ථාවරය මොකද ඒක පොඩ්ඩකින් උත්තර දෙන්න දැන් අද පාස්කු ඉරිදා ප්‍රහාරයක් කතා කරන්නේ ඔබතුමාම මේ මැක්කයි කතාවක් කියලා ඔබතුමාම දෙන්නේ කියන්න එපා හරිද අපිටත් කියන්න පොඩ්ඩක් ඉන්න ඉතින් මේ අහගන්නකො පොඩ්ඩක් එයි නෑ ඉවත් කිරීමද සබා ගැනීමද ඔබතුමාගේ යෝජනාව? දැන් පස්සේ යෝජනාවට හරි උත්තර දෙන්න. මම පටන් ගත්තෙ මම ඔය එක. දැන් මම මුල ඉඳලාම ආයෙත් කියන්නම්. ප්‍රශ්නේ තමයි ශයන් සේමසිංහ ඇමතිතුමාට උත්තරයක් අපි කතා කරනකොට ඉවසා දරා ගන්න පොඩි අමාරුවක් තියෙනවා. මම වැඩේ දින කතා කරනකොට අමාරු වෙනවා. ඒක කොට ඉවසාගෙන හිටියා ඔක්කොම. මුලේ හරියට හරි මොනවා හරි මිනිසුන්ගේ මත අහගන්න එක තමන්ගේ යුතුයකමක්. ඒක ඇහුම්කන් දෙන එක. ඒක ඇහුම්කන් දෙන්න බැරි වෙනකොට එක්ක රණ්ඩු වෙනවා. එහෙම නැත්නම් වෙන මොනවා හරි කියනවා. නැත්නම් මට මොනවා හරි මඩක් ගන්න. ඔබතුමාගේ සාමාන්‍ය දැන් මම කියන්නේ. මම මේ කියන්නේ කතා. නෑ නෑ එහෙමනේ ඔබ. නෑ ඔයාගේ මම නෑ ඔයාගේ ක්‍රමේ මම මේ කියන්නේ. ඔයාට මඩ තියෙනවද ගන්න? අහන්න ඉතින් මඩ කියන්නේ තියෙනවා නේ. අර්බුදයක් නිර්මාණය කරගන්න එක තමයි විවාද ශෛලිය. ඉතින් මේ විවාද ශෛලියත් එක්ක කොහොමද කතා කරන්නේ? මට කතා කරන්න ඕනද? කතා කරලා උත්තර දෙන්න ඕනලට උත්තර දෙන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. දැන් ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා. ප්‍රශ්නය තමයි විශේෂඥ කමිටුවක් ඉන්නවද කියලා. අපි විපක්ෂයේ කාර්යභාරය අපි ඉෂ්ට කරන්නේ ආණ්ඩුවට ඉන්න ආණ්ඩුවේ කමිටු අපි අහන්නේ ඒ ආණ්ඩුවේ කමිටුව දේ තීන්දුව ගන්න සෞඛ්‍ය අංශ දේ තීන්දුව ගන්න එහෙම නැත්නම් පාරදි චූන් පාන් කාර්යය කියලා කියපු අය දැක්කේ නෑද කියලා ඇඳිරි නීතිය නම් ඉතින් පාරදි චූන් පාන් කාර්යෝයි කඩල විකුණන අය ඉන්නේ නෑ ඇඳිරි නීතිය දාපු වෙලාවට ඒක එතුමට මතක්ුනේ නෑ තමන්ම තමයි ඇඳිරි නීතිය දෙන්නේ කියලා එහෙම වෙලා මේක අයින් කරලා දානවාද කියන දැන් සාකච්ඡාවකට එනවා. ඇත්ත අපි කියන්නේ රටේ ආර්ථිකය ඉතාමත්ම ඉක්මනින් සමතේකටපත් වෙන්න ඕනේ. මිනිස්සු හම්බු කරගෙන ගන්න ඕනේ. මිනිස්සුන්ට ජීවත් වෙන්න වටපිටාව හදන්න ඕනේ. ඒකට අපි එපා කියන්නේ නෑ. හැබැයි විශේෂඥ සහාය ගන්නවා කියලා මේ තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් දේශපාලනීකරණය කර ගැනීම තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. එතකොට මම අර කියාගෙන ආපු කාරණාව ඒ රට ඒ විදියට යන ගමන් අර දීපු කතා ටික තිබුණේ රටේ එක නීතියක් එක රටක් එක නීතියක් හදනවා කිව්ව. දැන් රටේ නීති එකද එහෙම දන්නවනේ දැන් කාටද නීති ක්‍රියාත්මක වෙච්ච හැටි කියලා. පොළොන්න මේ රාජසභා මණ්ඩපයේ කුරුණෑගල කරපු කෙනාද? එහෙම නැත්නම් තව තව තැන්වල උදාහරණ ගණනාවක් කියාගෙන ඉන්න පුළුවන්. එතකොට දැන් මේ කතා කරපු මේ මැක්ක වගේ මේගොල්ලෝ හැමදෙස්සම යන එක කියාගෙන බලයට ආපු පාස්කු ප්‍රහාරය ගැන කතා කරලා අන්තිමට රිෂාඩ් බතුරුදීන්ව හිරේට ගන්නේ මොකටද? ඡන්දෙට බස් වලින් මන්නාරමේ ඉඳලා පුත්තලමේ ඉඳලා මන්නාරමට සෙදගගෙන ගිනි ගිනි එකට හිරේ දාලා අද
හිරේ ඇතුළට දාලා දසවද ටික දෙන්න සූදානම් නම් අපි කියන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් කැලේ කපලා තිනවනවා නා රිෂාඩ් බදුර්දීන් නෙමෙයි ඕනෙක් කෙනෙකුට දඬුවම් දෙන්න තිබුණා හැබැයි ඒව කරේ නැහැ දීපු පොරොන්දු ටික ජනතාවට පොරොන්දු දීලා ජනතාවට මවාපාපු සියල්ල පැත්තකට දාලා මේ රටේ සිංහල බෞද්ධ ජනතාවගේ ඒ වගේම රටේ මධ්‍යහත් ජනතාවගේ උගතුන්ගේ වියතුන්ගේ සියලු බලාපොරොත්තු පැත්තකට දාලා මිත්‍යාව රජ කරනව නැවත වතාවක් ජනතාව අන්දවන තැනකට ගෙනහිල්ලා අර අවුරුද්දක් ගිහිල්ලා ෆේල් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ෆේල් කියන එක වහගන්න දැන් වෙන වෙන කතා දාලා මේක වහගන්න හදනවා හැබැයි ඇත්ත කතාව මේ සියලු දේ ගත්තාම සියලු ඡේත් දස වැදෑරුම් ප්‍රතිපත්තිය ගැන කතා කරා දස වැදෑරුම් ප්‍රතිපත්තියෙන්ම මේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව ෆේල් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ බොහොමත් ස්තුතියි ඔබතුමාට දෙවන වටේ ප්‍රවේශය ලබා ගැනීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් රජයේ පාර්ශවයට චෝදනා බොහොමයක් මෙල් වෙනවා දෙවන අවස්ථාවෙන් මම යන්නේ සිසර ජයකුරු රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමන්ට නිලංග සිල්වා රාගමෙන් දොරකතරමතුමකුත් තිබෙනවා අපි දොරකතරමතුමට සවන් දීලා එතුමන්ගේ ප්‍රශ්නත් අහලා පොදු ප්‍රවේශයට එමු ආයුබෝවන් ඔබතුමාට නිලංග මහත්මයා සුබ සන්ධ්‍යාවක් ආයුබෝවන් ඔබතුමන්ගේ ප්‍රශ්න යොමු කරන්න ඔබතුමා අහනවා අපිට ඔබතුමන්ගේ ප්‍රශ්න යොමු කරන්න සොසියාන් මන්ත්‍රීතුමාගේ මගේ ප්‍රශ්න ඉල්ල ගන්න මන්ත්‍රීතුමා නිලංග මහත්මයා හෙලෝ ඔබතුමාට කොරෝනා රෝගීන් මුලින්ම කොරෝනා රෝගීන් දෙන්න 3-4 දින හම්බ වෙනකොට මන්ත්‍රීතුමා ඔබතුමාලා රට ලොක්ඩවුන් කරන්න ඔබතුමා ප්‍රශ්න අහන්න අපිට පැහැදිලිව ඇහෙනවා ලොක්ඩවුන් කරා දැන් මේ මෙච්චර වසංගතය රටේ දිනනකොට ඔබතුමාලා සවුන් රට අරින්න යනවා මම දැනගන්න කැමති මන්ත්‍රීතුමා ඇයි ඔබතුමාලා ඒක එහෙම කරන්නේ කියලා දෙවිලි පස්සේ තමයි ලීසින් වලට දෙන සාහනේ මොකක්ද කියලා ගොඩාක් ජනතාව අතර වෙලා තියෙනවා මේ ලීසින් පස්සේද ඔව් බොහොමත්ම ස්තුතියි බදුම ලීසින් වලින් දෙන සාහනේ මොකක්ද කියලා බඩු මිල ගොඩාක් ආර්ථික වැඩි බඩු මිල ගණන් කියලා තියෙනවා බුදුමාව දෙන සාහනේ මොකක්ද කියලා මම දැනගන්න යමු බොහොමත්ම ස්තුතියි බදුමන්ට බතුමන්ගේ ප්‍රශ්න පැහැදිලි ඒ ප්‍රශ්න දෙකෙන් එකකට නම් පිළිතුරක් අපට ශාන්සේමසිංහ අමාත්‍යතුමාගේ වටිනු ලබා ගන්න පුළුවන් බතුමාගේ විශේෂ අනුබද්ධව යන නිසා සෙසු දකුඩි රාජ්‍ය අමාත්‍යතුමනි බතුමන්ගේ අවස්ථාව හොඳයි මුලින්ම කියන්න ඕනේ 2015 දී මෙතුමාලා බලයට පත් වෙනකොට දිගහැරපු බොරු කන්දරාව ඒ අසත්‍ය චෝදනා රත්තරන් අස්සයාගේ ඉඳන් කරපු මහා බොරු චෝදනා රැල්ල නැවත කරන්න පටන් ගන්න තියන බොරුව සමාජගත කරන්න මෙරට ජනතාවට අපි ඉඳන් කියනවා මේ දේශපාලන අවස්ථාවාදීව සරෙන් සරේ පාට වෙනස් කරන දේශපාලන කටුස්සෝ මේ විදියට නොඑක් විදියේ අසත්‍ය ප්‍රචාර ඔබට ඉදිරිපත් කරනවා. ඒ නිසා මේ පිළිවෙත පරිස්සම් වෙන්න අපේ රටේ ජනතාව ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තියලා තියෙනවා. ඒ වගේම අපි අපේ රට තුළ අපේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිතුමා ප්‍රමුඛ අගමැතිතුමා ප්‍රමුඛ අපේ කැබිනට් මණ්ඩලයේ ඉතාම පරිස්සමින් මේ රටට මුහුණ දෙන්නේ. රටට වැරදි නොවෙන්න ඉතාම විනීතභාවයෙන් යුතුව තමයි සිදු කෙරෙන්නේ දේශපාලන වෛර පිරිමහඬ පලිගන්න උත්සාහ කරන්නේ නැති වුණත් අපිට ප්‍රශ්න තියෙනවා අපේ රටේ විදේශගත ශ්‍රමිකයෝ විශාල පිරිසක් ඉන්නවා මේ රටට එන්න බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමා අර ප්‍රශ්නයට නියෝග කළා නෑ ඔබතුමාට ප්‍රශ්නෙකුත් තිබෙනවා උත්තරේට නම් ලීසින් පස්ස සම්බන්ධයෙන් මට නෙමෙයි ප්‍රශ්න ඉදිරිපත් කළේ සයන්සෙන් සිංහ නෑ අපි ලීසින් සම්බන්ධව කාරණේ තමයි කිව්වේ ලීසින් සම්බන්ධව දැන් පළවෙනි කාරණේ ඉදිරිපත් කළේ ඒ අපේ රාගම අපේ සහෝදරයා ඉදිරිපත් කරපු කාරණේ තමයි දින 1 2 3 කෙනකොට රෝගයේ පැතිර යද්දී ඇඳුම් නීතිය පැනෙව්වා. ඊට පස්සේ දැන් මේ වෙනකොට ඇඳුම් නීතිය ලිහිල් කරනවායි කියලා කියනවා. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් අපි මේ කටයුතු සම්බන්ධයෙන් තීන්දු කරන්න ඕනේ සෞඛ්‍ය අංශ විසින් සිදු කරන නිර්දේශ මත. ඒ නිසා ඒ සහෝදරයාගේ හිත පිනා ගිහිල්ලා හිත සතුටටපත් වෙලා මේ අපේ ගරු මන්ත්‍රීතුමාලා දෙන්නා වගේ බල්ටි ගහගෙන තීන්දු තීරණ ගන්න අපහාස කරන්න ප්‍රකාශයන් කරන්න නෙමෙයි. ඉතින් මේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ සුවිශේෂ තනත්වයේ කමුටුවේ ඉන්නේ මේ ශේෂ්ත්‍රයේ කාර්ය සාධන බලකායේ ප්‍රධානියා විදියට යුද හමුදාපතිවරයා ඉන්නවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඉන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් ඉන්නවා. ඒ වගේම මේ PCR පරීක්ෂණ පිළිබඳව විශේෂඥ වෛද්‍යරු ඉන්නවා මම ඒ කමිටුවට සහභාගී වෙලා තියෙනවා දවස් කීපයකදී. ඒ වගේම වසංගත රෝග අංශයේ පිළිබඳ කාරණා රෝහල් වල අධ්‍යක්ෂකවරු දිනපතාම රෝහල් වල ඇඳන් ප්‍රමාණය
අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රමාණය සෞඛ්‍ය සේවාවල තියෙන අඩුපාඩු මොනවද ඊළඟට ඔහුගේ ඔහුන්ට අවශ්‍ය භාවිතා කරන උපකරණ මොනවද මේව දීර්ඝ අධ්‍යයනයක් කරන්නේ ඊළඟට ලෝක තත්ත්වයත් ඒ වගේම ජනතාව මුහුණ දෙන අපහසුතාවයන් සැලකිල්ලට අරගෙන තමයි මේ කාරණේ රජයේ සෞඛ්‍ය අංශවල උපදෙස් මත තමයි සිදු කරන්නේ අනේ සහෝදරයා ඔබේ අදහස් මත නෙමෙයි ඒක සෞඛ්‍ය අංශ මතයි කරන්නේ මේ අපි හිතනවා ජනාධිපතිතුමත් ඒ සෞඛ්‍ය අංශවල එක එකට එකතු වෙලා තමයි මේ කාරණේ කරන්නේ ඉතින් අපි දැන් දන්නවා ඒ වගේම විදේශගත ශ්‍රමිකයෝ පිළිබඳ ප්‍රශ්නේ විශාල ප්‍රශ්නයක් ඔවුන් මේ රටට එන්න සූදානම් ක්‍රමානුකූලව ඔබ දන්නවා ලෝකේ පුරාම ගුවන් යානා අද අපි දැක්කා ඇමරිකා එක්සත් ජනපදයේ ගුවන් යානා ආයතනය අද සිදු කරන්නේ ඔවුන්ගේ ආහාර අලෙවිකරණ එක මේ හරි ප්‍රසිද්ධ කතාව මම කියන්නේ ඉතින් ඒ නිසා අද ගුවන් සේවාවන් සිදු කරන්නේ නැහැ රජමතුමනේ විපක්ෂයේ නගන චෝදනා මනෝසනන කර්මාත්ම මතු කරේ මේ නිරෝධායනය කිරීම එහෙම නැත්නම් විදේශ රටවලින් ගෙන්වීමේදී මේ ශ්‍රමිකයින් ගෙන්වනට වඩා වෙනත් අයට නම් ඉඩ පහසුකම් තිබෙනවා. නමුත් ඕන් වෙනුවෙන් තමයි ඉඩ පහසුකම් නැත්තේ කියලා. නෑ අපේ රටේ ශ්‍රමිකයින්ම තමයි ගෙන්නන්නේ. මුල් අවස්ථාවේදී ඔබ දැක්කා සුවිශේෂ හේතු මත තියෙන ප්‍රථමයෙන්ම අපේ රටේ ලංකාවට ගෙනාවේ විදේශගතවල අධ්‍යාපනය ලබන දරුවෝ දරුවන්ට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ. එතැන් මෙතුමල කියන්නේ මේ දරුවෝ ගෙන්නුමක වැඩි කියලාද? එහෙම ක්‍රමානුකූලව තමයි පියවරෙන් පියවර ගෙනාවේ. විශාල පිරිස 30,000කට ආසන්න පිරිසක් පැද පෙරදිග සේවය කරනවා. විශාල පිරිසක් සේවය කරනවා. ඉතින් මේ අයව දැන් අත්‍යවශ්‍ය වෙනවා ගෙන්නන්න. ඒ වගේම අපේ රෝහල් පද්ධතියේ තියෙනවා ගුවන් තොටුපළවල් වහලා තියෙන්නේ. ඊළඟට අපිට ගුවන් යානාවල හිඟයක් තියෙනවා. මේ රටේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න දරනවා. ඔවුන්ව රක්ෂණය කිරීම සඳහා පහුගිය කාල පරිච්ඡේදයේ සිදු කරපු ක්‍රමවේදය විදේශ රට ශ්‍රමිකයින්ගේ මුදල් හොරකම් කරපු හැටි වාහන 20 ගණන් ඒවට දාලා ලීසින් කරන මුවාවෙන් ගත්ත මුදල් ප්‍රමාණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉතාම බරපතල අපි මේවා පිළිබඳව දන්නවා ඒත් අපි මේවා ගැන බොහොම උපේක්ෂාවෙන් බලන්නේ රටේ ඒව නෙමෙයි ප්‍රශ්න ඒ නිසා මේ රටේ විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් හොරකම් කරපු හැටි පෞගියවරුදු හතරමාරේ එක එක මන්ත්‍රීකම් තියාගෙන ඇමතිකම් නැතුව නාම මාත්‍රික ඒවට ඒ තැඹවලට ගිහිල්ලා කරපු ජාවාරම රක්ෂණය හොරකම් කරපු හැටි විදේශගත ශ්‍රමිකයින්ගේ ඔබතුමාගේ විශේෂභාරව මම මේ ආමාරේ පොඩක් ගන්න ඉන්නේ පොඩක් ඉන්නේ ඔබතුමා කියනවා විදේශගත ශ්‍රමිකයින්ගේ රක්ෂණය සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා කියලා තොප්පිය ඔබතුමා දැන් ඔබතුමා නිකේ තොප්පිය දාගෙන යන්නේ ඔබතුමා දැන් ප්‍රශ්න කරන අපේ මෙතනනේ අයිතෝ දාගෙන යන්නේ ඔබතුමා හංගන් ඉන්න දෙන්නේ මං අහන්නේ මොකක්ද ඒ කරලා තියෙන ඔබතුමා කෝ වාහන මිලදී ගැනීම වාහන මිලදී ගැනීම ගැනද වාහන සැපේම පිළිබඳව ඔබතුමා කියන්නේ අදාස ඔබතුමා වාහන මිලදී ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කියන්න අපි දන්න තරමින් ආයතනයේ වාහන මිල දීගෙන තිනවා කවුරුවත් අරගෙන ගිහිල්ලා නැහැ. ඒ ආයතනයේ වාහන තියෙනවා. ඒ ආයතනයේ සභාපතිවරයාට වාහනයක් ගත්තා කියලා මමත් දැක්ක පරීක්ෂණයක් දාලා තිනවා. හැබැයි ඉතින් වාහනේ අර කරගෙන දිනන වාහනේ තියෙනවා. දැන් වාහනේ ඒ ලස්සෙන්ට පදිනවනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. ආයතනයේ නිලධාරින්ට නේ අරගෙන තියෙන්නේ. දැන් මේකේ තියෙන වැරද්ද මොකද්ද? ප්‍රශ්නේ මොකද්ද? ඒතකොට විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් කොහොමද හොරකම් කරලා තියෙන්නේ? කවුද හොරකම් කරලා තියෙන්නේ? විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් පිළිබඳව සමහර පසුගිය කාල පරිච්ඡේදම මේ කරුණු මත මේ සාකච්ඡාව ලක් කරන්න උත්සාහ කරන්නේ මම පොඩ්ඩක් ඉන්න දැන් මම ආපතුව බාධා කරනවා පොඩි කාරණාවක් කියලෙන්න මට පොඩි කාරණාවක් කරන්නයි තියෙන්නේ කියලෙන්න පොඩි කාරණාවක් චෝදනා ඉදිරිපත් කරන්නේ සම්බන්ධයෙන් වාහන 7ක් ලීසින් කරලා තමුන්ගේ පෞද්ගලික තමුන්ට අයිති වාහනක් ලීසින් කරලා ඒව විදේශ සේවා නීති කාර්යාංශයට අරගෙන එහෙම නම් කවුරුවත් අරගෙන නැහැ මේ අහන්න මේ රටේ ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරුන්ට අවශ්‍ය කරන වාහන ඒ අදටත් තියෙන්නේ මං හිතන්නේ ඒ චක්‍රලේඛයේම කුලීපදනම් මත ලබාගෙන තියෙන මේ වාහන කුලීපදනම් මත ලබාගෙන තියෙන ඒක ප්‍රශ්නයක් නැහැ හැබැයි අද කම්කරුවා මහත්මයාගේ අද කම්කරුවා මේ අපිට කියලා නෙමෙයි ඒක තමයි මම කියන්නේ අහන්න අනිත් එක ඔබතුමා කියන්නේ දැන් ඔබතුමා රක්ෂණයක් ගැන කිව්ව නේද ඔබතුමා නෙමෙයි දැන් මේ වාහන ඔබ කියන්නේ අහන්න මට කියන්නේ ඔබතුමා නෙමෙයි දැන් මේ වාහන එකට ගැන වැරදි කියනවා ඒක කරලා දාන්න ඔබතුමා නෙමෙයි නෑ අපි කරලා නෑ ඔබතුමා නෙමෙයි නෑ අපි සම්බන්ධ කරලා නෑ එතකොට අහන්නකෝ දැන් එහෙම තියෙනවා නම් අපේ නමකට හරි අපි අරගෙන තියෙනවා නම් හරි තමුන් ආන්සෙට පුළුවන් ඕන වෙලාවක ඔප්පු කරන්න අද මන්ත්‍රීකමෙන් ඉල්ලා ආස්සෙල යනවා අපි එහෙම දෙයක් කරලා තියෙනවා නම් හැබැයි මං එකක් අහනවා දැන් ওই රක්ෂණය ගැන ඔබතුමාලා කතා කරනවානේ ওই රක්ෂණේ ඔය දැන් අපේ ආණ්ඩුව කාලේ ওই රක්ෂණේ නතර කරා හැබැයි ওই රක්ෂණේ ඩිලාන් පෙරේරා එමත්තුමාට බලහත්කාරයෙන් කරන්න කියලා කිව්වේ කවුද අරලිය ගහ මන්දිරයට ගෙනල්ලා කාගේ පුතා වෙනුවෙන්ද ඒක කතා කරලා කරේ
ඕල ඉතිහාසය අපි කතා කරොත් ඔබතුමාට ඔතන ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒවා අපි නැවැත්තුවා. ඒවා නවත්තපු නිසා තමයි තමුන්නාසලා දැන් ওই කතා කරන්නේ ඒවට. ඕවට කතා කරන්නේ හොරකන් ත්‍රික හොර ගුහාවක හොරකන් නතර කරපු එක තමයි තමුන්නාසලා ප්‍රශ්නේ. ඔබතුමා අවස්ථාව ලබා ගන්න රාජ්‍යමත්තුතුමනි. මේ පෞද්ගලික කාරණා මත මගේ අපේ සාකච්ඡාව අපි පටු කරන්න සූදානම් වෙලා නැහැ. ඔබතුමානේ මේ විශේෂයෙන්ම මේ ජාතික ව්‍යසනයක් හමුවේ. ඉතින් මම මේ කතාව කියේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ පිළිබඳ ප්‍රශ්නේ. විදේශගත ශ්‍රී ලාංකිකයෝ මෙරට ගෙන්නන්න ඕනේ. අපේ රටේ පහසුකම් පිළිබඳව අපි දන්නවා. මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. අපිට තිබුණේ සුන්දර රටක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා හැමෝම පිළිගන්නවා. युद्ध अवसं पशे दयास पहलवेते दयास दाहतरे डिसेंबर वेनकोट अपी रटे आर्थिक वर्धन वेगे दिदास पहेट सापेक्षव इतमा दयास पहलो वेनकोट मुलु आर्थिके वटनकम पस्गुने किहल सीयट हतक संवर्धन वेगे दक अपी रट गेनावा इस इतिहास मेवेनि उदुरन्नति कालपरिच्छेदेक मे आर्थिक उस्तार लेकटेकतुवेला अपे आर्थिके सीयट देक दक्वा पल्लेट बेस्ता इं पशु उपदान नैत मट मत करवासनावंत विधियट मेरटे जनता हृदय साक्षर मम्मी कथावकी अप्रेल विशेके पशे अपेरटे सुलु व्यापारिकय अपेरटे संचारक व्यापार एहरा जीवत्ते दहस्गण मिनसु ए सियाल मे बहुगी और हतरामारी मे कैगहन अयविशी उबे जीवितेट अतिकरप विनाशे अभी मंक मेरटे जनतावट उभिता मुंडतरम पिर्हि मध्य कले तेनसा අපිට තියෙන සුන්දර ආර්ථිකය නෙමෙයි අපිට ලබා දීලා තිබ්බේ ප්‍රශ්න වලින් ගැටළු වලින් රටේ ආර්ථිකය විනාශ කරලා නායකයෝ එකාට එකක් කුලල් කා ගන්න වෛරය මත පදනම් වෙච්ච පිස්සු විකාර දොඩවන ඊළඟට අර ඇමරිකාවේ දැන් ඔය දැන් මේ ජනාධිපතිවරණය ඉදිරිපත් කළා ඉදිරිපත් කරපු අමතුමා මම ප්‍රශ්නයක් අහන ඔබතුමත් මේ ක්ෂේත්‍රය සම්බන්ධ දැන් ලංකාවට PCR මැෂින් එකක් ගෙනල්ලා තියෙනවනේ චීනේ එතකොට ඒ චීනෙන් ගෙනාපු PCR මැෂින් එක කැඩෙනවා පහුගිය දවස්වල. ඒ කැඩුනහම ඒක කැඩුනද හැදුනද මේසේ ඇදද ඒකයි චීන තානාපති කාර්යාලයෙන් ඒකට නිවේදන නිකුත් කරන්නේ. ඈ ඒකට මොකද එමුතුමා උත්තරේ දැන් අපි ප්‍රශ්නයක් විතරයි අහන්න බුදුමට බාධා කරන්නේ. ඒකට ඇයි එහෙම කරන්නේ? තාක්ෂණික ප්‍රශ්න. නෑ නෑ තාක්ෂණික නෙමෙයි සෞඛ්‍ය සේවයේ ප්‍රශ්න. මං අහන්නේ චීන තානාපතිතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් අහන්නේ. නෑ නෑ මං කියන්නේ ජාතික කතාවක්. මේ අහන්නේ ජාතික කතාවක්. මං අහන්නේ ඇයි චීන තානාපති කාර්යාලයේ නිවේදන නිකුත් කරන්නේ මේසේ ඇදයි ඒකේ කැඩිලා තියෙන මේක කැඩිලා නැහැ සඳුදා ඉඳලා වැඩ ඇයි ඒක චීන තානාපති කාර්යාලයෙන් කියන්නේ නිවේදන නිකුත් කරන්නේ ඔවුන්ගේ ට්විටර් අඩවියෙන් අද අපි දන්නවා මේ ලෝකයේ ඉස්සරහදී අපිට බොහෝ රටවල් උදව් කරනවා ඇමරිකාවත් උදව් කරනවා චීනෙත් උදව් කරනවා ඒ වගේම පහසුකම් සපයනවා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ආධාර දෙනවා අපි වෙල්ලා තියෙන ණය බර පිළිබඳව අපි දන්නවා හැබැයි රජේ ඒව කළමනාකරණය කරන්නේ නැහැ ඔතන තව ප්‍රශ්නයක් යාලකට උත්තර දුන්නේ නැහැ නේ තව එකක් ඒක උත්තර දෙන්න බැරි නිසා උත්තර දෙන්න මගේ උත්තර දෙන්න මේ තමයි මේක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ තමුන්නාසේ කවුද මට මේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේ මට මොකද තමුන්නාසේ තමුන්නාසේ එහෙම පැත්තේ ඉන්නකොට ඒක උත්තර දෙන්න පැත්තට තව උත්තර කලබල වෙනවා කලබල වෙන්නේ තමුන්නාසේ හරි හරියට කලබල වෙනවා තමුන්නාසේ කියන්නේ කලබල වෙනවා මේ මහත්මයා මෙහෙම කලබල වෙනවා අනේ පොඩි මම මේ දැයිලා ප්‍රශ්නේ දැන් මගේ එක ප්‍රශ්නයක් මම උත්තර දෙන්න කලබල නැතුව එහා පැත්තට පැන මෙතන වාඩි වෙනවා ලැජ්ජ නැහැ තමයි මම කිව්වේ ඒක තමයි ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ लोक संविधान लोक सौख्य संविधान अपीट लबा दीपु आधार सहन नय मुदल सदिड लबा दीपु मुदल ලබාගත්තේ නැත්තේ ඇයි මුදල් නෙමෙයි බාණ්ඩ ලබා දෙනවා කියලා. හරි හරි ඔබතුමා ගාව අවස්ථාව ලබා ගන්න. ලබාගත්තේ නැත්තේ. රාජමතුරු ඔබතුමා අවස්ථාව ලබා ගන්න. සාදේ එක ගත්තේ නැත්තේ මේක. ඔබතුමා ගාව අවස්ථාව ගන්න. ඒ නිසා මේ විහිළුකාරයන්ගේ අපේ රටට ලබා දෙන මේ මනස්ගත කියන්නේ නැවතර 2015 කියන වගේ පච කෙංගෙඩි හලන්නේ. ඒ දේශපාලන කටුස්සන්ගේ ස්වභාවය. ඒ නිසා මෙරටේ ජනතාව මේ ජනතාවට මම කියන්නේ මේ වගේ අපි ප්‍රශ්න දෙකක් ඇහුවා මේ වගේ බොරු අපි අවස්ථාව ලබා මේ වගේ උත්තර දෙන්න බැරි උත්තර දෙන්න බැරි වුණාම මොකද්ද උත්තරයක් දී ගන්න බැරි කතා කරගන්න බැරි වුණාම බොරු ප්‍රකාශ සමයි කරන්නේ උත්තරයක් දෙන්න බැරි වුණාම අපි බොරු කියන්නේ මේ වගේ මොකද්ද මේ වගේ පල්ලෙහා මට්ටේ සාකච්ඡා මෙහෙමයි කියලා මේ වගේ පල්ලෙහා මට්ටේ සාකච්ඡා වලට යන්නේ නැහැ සජිපේමදාස මැතිතුමා ඉදිරිපත් කරපු බෙහෙත් ද්‍රව්‍ය පිළිබඳව මම කතා කරන්න ගියේ නැහැ නේ අර
ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරපු බෙහෙත් ජාතියෙ මෙතුමලා නායකයා කිව්වේ ඒ නිසා මේ ලැජ්ජ නැති කතා නෙමෙයි මේ සාකච්ඡාව ඵලදායක කරගම් මචං ඒ ඵලදායකත්වයේ තමයි අපි එන්න ඕනේ අද බටහිර වෛද්‍ය ක්‍රමය අසාර්ථක වෙලා තියෙනවා ලෝකේ දියුණුවේ සම්මත වෛද්‍ය ක්‍රම අද අසාර්ථක වෙලා තියෙනවා මේ ප්‍රතිකර්ම ක්‍රමයට මේ වසංග තත්ත්වයට ඒ නිසා අපිට දැන් නැවත බලන්න වෙනවා මේ අපේ රටේ පවතින දේශීය වෙදකම් පිළිබඳව හෙළ වෙදකම් පිළිබඳව මගේ වෙලාව මම ඒකට ගන්නෙ මම මේ අනවශ්‍ය තර්ක වලට ඔබතුමාට තවත් විනාඩි 3ක් කාලයක් තිබෙනවා ඔබතුමා අදහස් ඒ නිසා මේ ප්‍රශ්නයක් ඇහුවාම මේකේ උත්තරයක් දෙන්න ඕනේ දේශීය වෛද්‍ය ක්‍රමය රාජමතුම මොහොතක් ඔබතුමා ප්‍රශ්නය තුමාට යොමු කිරීමේ හැකියාව තිබෙනවා ප්‍රශ්නය යොමු කරා එතුමාට පිළිතුරු ලබා දීමේ අයිතිය සහ හැකියාවත් එතුමාට සතුව තිබෙන්න ඕනේ ආ උත්තර දෙන්න බැරි නම් නිකන් ඉන්න පුළුවන් මට ඕනේ වැඩ මම උත්තර දෙන්නම් බොරු වලට උත්තර දෙන්න මට ඕනේ ඔබතුමා අවසන් නිස්කාරය ඇති කරගත්ත බොරු වලට මම උත්තර දෙන්න ලෑස්ති නෑ දැන් ඔබ දන්නවා මේ දේශීය වෙදකම තමයි අපේ රට යම් ප්‍රතිශක්තිකරණ බලයක් තියෙනවා මේ රටේ පාරම්පරික උරුමයට දේශීය වෙදකමට ඒකත් එක්ක බැඳිච්ච අධ්‍යාත්මික ඉගැන්වීම් වලට ආගමික කරුණු වලට මේ කණ්ඩායම් හැමදාම හිනා වුණා එක්සත් ජාතික පක්ෂයත් මේ සමගි ජන බලවේගයත් ඒගොල්ලන්ගේ අයත් දිනපතාම හිනා වුණා මම මතකයි ඊයේ පෙරේදා අර පවිත්‍ර අනිආරච්චි මෙතනිය පිරිත් පැන් කාලයක් සිද්ධිය සම්බන්ධයෙන් ඒ දැන් පිරිත් පැන්ද ඒකටත් උත්තරයක් දෙනවද ඒකටත් උත්තරයක් දෙනවද පිරිත් පැන්ද නැද්ද කියන එක නෙවෙයි තමුන්නාසල කරන ප්‍රකාශය මම කියන්නේ නෑ නෑ මම කියවකෝ පිරිත් පැන් කාලයක් කියලා අපි දන්න තරමින් නම් වෛද්‍ය පැන් දැම්මේ පිරිත් වෛද්‍ය පැන්නේ දැම්මේ ඒලියන්ත වෛද්‍ය පැන්නේ දැම්මේ පිරිත් පැන්ද මොනවද කියන කාරණා නෙමෙයි දැන් ඔයා කිව්වේ පිරිත් පැන් කියලා අපි කිව්වේ නෑ පිරිත් පැන් කියලා අපි කිව්වේ වෛද්‍ය පැන් කියලා මුළු ලෝකෙම අද ඒක පිරිත් කැපන් කරනවා අන්න අන්න ජනතාවට දෙනවා ආගමික අධ්‍යාත්මික ඉගැන්වීම් වලට ගමන් කරන යුගයක් මම කැලණියේ ඉන්නේ කැලණි ගංගාව මම 1988 විශ්වවිද්‍යාලයේ ඒලෝලි බහායි කරපු විශ්වවිද්‍යාලයට පත්වෙච්ච තරණේ මිතුමලේ තාත්තගෙන මම කියන්න යන්නේ නැහැ මේගොල්ලෝ ගැන කියන්න යන්නේ නැහැ මට කියන්න දෙන්න මම මගේ තාත්තගෙන කියන්න මම තියනවා කැලණි ගඟේ උදේට අපි යනවා පාවෙන මිනි බලන්න මේ පිරිත් පැන් නෙමෙයි මරලා ඔළුවට වෙඩි තියලා ඔය කියන නායකින්ගේ තාත්තල කරපු හරිය තාත්තල කරන හරිය අඩු ගානේ කතා කරන්න බලන්න ඒ නිසා ඒ නිසා ඔබතුමාගේ අවසන් විනාඩිය රාජමාත්‍යතුමා කතා කරන්න අවසන් විනාඩිය අවසන් ඒ නිසා මේ කාරණා පිළිබඳව අපේ රටේ ජනතාවට කියන්නේ මේ රට තුල දහස් ගණන් රැකගෙන ආපු පාරම්පරික උරුමයක් තිබ්බා මේ උරුමයන් වලට අද ලෝකයේම පිළිගන්න තත්ත්වයක්පත් වෙලා තියෙනවා අපි දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ විදියට ප්‍රතිශක්තිකරණ පාණයන් මේ ඔබතුමා මාර්ග සාකච්ඡාවක කියන්නේ අපි ආන ප්‍රශ්න වලට මේ රටේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන්නේ මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න උත්තර ඒ නිසා මේ රටේ දේශීය වෙදකමේ හෙළ වෙදකමේ මෙතුමලා හිනා වෙන අපේ පිරිත් රතන සූත්‍රයේ මෙතුමලා හිනා වෙන අපේ බෞද්ධ අධ්‍යාත්මිකයේ හේත ආවද දැන් අපේ බෞද්ධ අධ්‍යාත්මික ගැන්වීම් වල අර සීතාරම් පෙරලා අවුරුදු කියන රසක් අවුරුදු ගණනාවක් තිස්සේ පැවතගෙන ආපු මේ රටේ ජාතික සංස්කෘතික උරුමයත් එක්ක බැඳිච්ච අපේ වෙද ක්‍රමේ මේවට විසඳුම් තියෙන නිසා මේ රටේ ජනතාවට අපි කියන්නේ ඒ පාරම්පරික උරුමයත් එක්ක බැඳිච්ච අපේ වෙදකමත් එක්ක එකට එකතු වෙන්න කියන ඉල්ලීම අපි අවසන් කරගන්න රාජ්‍යමත් අපි කරනවා විශේෂයෙන්ම අපේ රටේ අද වෙන පොඩි ප්‍රශ්නයක් යම් ප්‍රතිශක්තිකරණ ශක්තියක් තියෙනවා නේද ඔබට අවස්ථාව ලබා දෙන ප්‍රශ්නයක් අපි භාවිතා කරන රාජ්‍යමත් උනේ මොහොත ලබා දෙන ඔබට කාලය ලබා දෙන ප්‍රතිශක්තිකරණ ඔබට මම කාලය ලබා දෙන මේ ප්‍රශ්නය ඔබතුමා කියනවා දැන් මේ ජනතාවට ආයුර්වේද ඒ වෛද්‍ය ක්‍රම පාවිච්චි කරන්න කියලා රජයක් හැටියට තමුන්නාංශය ඇමතිවරය හැටියට රජයක් හැටියට තීන්දුවක් අරගෙන තියෙනවද මේ කොරෝනා වසංගතයේ අයට ආයුර්වේද වෙදකම් කරන්න පුළුවන් කියලා පුළුවන් අපි භාවිතා කරනවා හරි මොන ඉස්පිරිතල මොන ආයුර්වේද රෝහලෙන් දාලා තියෙන්නේ පුළුවන් මොන ආයුර්වේද රෝහලෙන් දාලා තියෙන්නේ ආයුර්වේද රෝහල ආරම්භ කරලා තියෙන්නේ ඈ ආයුර්වේද රෝහල වල ආරම්භ කරලා තියෙන්නේ මොන ආයුර්වේද රෝහලද කොරෝනා මේ ආයෙ දාලා මේ විදිහට බෙහෙත් දෙන්නේ දැන් ඔයා කොහේ ඉස්පිරිතල දෙන්න කියන්නේ මං අහන්නේ ඔයගොල්ලන්ට ඔයා කොහේ ඉස්පිරිතල දෙන්න කියන්නේ දෙයිනේ මමනේ අහන්නේ ප්‍රශ්නේ ඔයා මම මේ ප්‍රශ්නයක් අහනවා මම අහනවා මොන රෝහලේද බොරැල්ලේද ඈ එහෙම නැත්නම් වෙන රෝහලේද වික්‍රමාරච්චිගේද ආයි මේ කොරෝනා හැදපු හැදපු අය දාලා දැනට නිරෝධාය ආයුර්වේද වෙදකම බෙහෙත් දෙන තැනක් කියන්න මට නිරෝධායන මධ්‍යස්ථාන රාසියක
අපි මේ බයිලානේ කියන්නේ මෙයා මේ මිනිස්සුන්ට කියන්න හදනවා තමුන්නාගේ රජයකට තීරුවක් පලාතේ මේ සබර්ගම් පලාතේ ආයුර්වේදික ගැන උගන්වනවා ඔබතුමා ඔබතුමාට කලින් මගේ තාත්තා මගේ කීවේ කියන්නේ අමාත්‍යවරයෝ අමාත්‍යංශ හරි ශී ඖෂධ ඒක නෙමෙයි කරන්න ඕනේ අමතුමා ඒක නෙමෙයි කරන්න ඔබතුමා මේ මිනිසුන්ට පටවන්න එපා ඔයගොල්ලෝ තීන්දුව ගන්න ප්‍රශ්නම කරමු තීන්දුව අරගෙන තියෙන්නේ තීන්දුව කරගන්න පළවෙනිම දේ එහෙනම් බොරල්ලේ ආයුර්වේද රෝහලට දාන්නකෝ පළවෙනිම දේ අපි අවස්ථාව ගන්නවා විනාඩිය ලබා දෙන්න විනාඩි පළවෙනිම දේ අපේ රටේ ජනතාවගේ ප්‍රතිශක්තිකරණ බොරු වුණා හැකියාව වැඩි දියුණු කිරීම සඳහා අපිට දේශීය වෙදකමේ ක්‍රම වේද ප්‍රයෝගී කරගන්න ඕනේ. ඒ නිසා අද නිරෝධායන මධ්‍යස්ථාන වලත් අනිකුත් ශේෂ්ඨ වලත් හැමතැනම අද නිලානුමැති යර්ථයේ අපේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඇති කරලා තියෙනවා. කොවිඩ් මර්ධනයේ පිළිබඳ ජාතික කමිටුවක් පත් කළා. ඒ කමිටුවේදී නිර්දේශිත ඖෂධ වර්ග තියෙනවා. ඒවා අද මේ අවස්ථාවෙන් තේ පාවිච්චි වෙනවා. දැන් තමත් අපි එවැනි රෝහල් පද්ධතිය රාමෙන් අනතුරුව නැවතත් බලය සජීවී දේශපාලන සංවාදයේ සමගින් අද අපි සාකච්ඡා කරන්නේ කොරෝනා වෛරසයේ හමුවේ රටේ වර්තමාන තත්ත්වය ගැන ක්‍රියාත්මක වන්නේ සංවාදාත්මක වටේ දෙවන වටේ වෙනක අවස්ථාව වෙනුවෙන් අපි යොමු වන්නේ හර්ෂර රාජකරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමනි ඔබතුමන් වෙත දුරකථන ඇමතුමක් තිබෙනවා ගලිගම්මුවෙන් ජගත් පීරිස් මහත්මයා ආයුබෝවන් අපි ප්‍රශ්නෙම කරමු හර්ෂර රාජකරුණ මහත්මයනි එකක් මේ දැන් හැම වෙලෙම විපක්ෂය චෝදනා කරනවා මේක මේ ආණ්ඩු විද්‍යාත්මක පදනමක් මත ප්‍රශ්න විසඳන්නේ නැහැ කියලා විශේෂයෙන් මේ පවිත්‍රා මෙතන කියන කලයක් ගැන කතා කරලා ඉතින් දැන් එතුමාම කියන අඳුමතරම දේශීය වෛද්‍ය සේවයක් මේ වෙනකොට භාවිත කරලා නැහැ ඉතින් විද්‍යාත්මක ක්‍රමවේදයකට මේක යන්නේ නැත්නම් පිටින් ගිහින් කියන ක්‍රමවේද වෙන මොනවද ඉතින් දෙවෙනි ප්‍රශ්නය දැන් මේ මේගොල්ලෝ කියන මේ ගෝලීය වසංගතය පාලනය කරන්න අපිට දෙන්නලු ඉතින් මට මතකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විශ්වවිද්‍යාල සංශෝධන මෙතුමාලගේ 54 දෙනයි ওই 54 දෙනාගෙන් 3 දෙනෙක් ආණ්ඩුවට පක්ෂව ඡන්දය දුන්නා අඳුමතරමේ ඔය 54 දිනාවත් එක ගන්න බැරුව මට මතක හැටියේ දයනාගමගේ මහත්මිය එතුමයි විශේෂම ජාතික ලැයිස්තුවෙන් පත්වෙච්ච මන්ත්‍රීවරියක් ඇවිල්ලා ආණ්ඩුවට පක්ෂ සංදිනා. එතකොට මේ මිනිස්සු කොහොමද කතා කරලා පම්පෝරි ගහන්නේ මේ ගෝලීය වසංගතය පාලනය කරන්න පුළුවන් කියලා. ස්තුතියි. බොමිසෝදවතු මන්ට හර්ෂණ මන්ත්‍රීතුමන ඔබතුමන්ට අවස්ථාව ප්‍රශ්න දෙකකුත් තිබෙනවා. හොඳයි. බොහොම ස්තුතියි. මෙතුමා මගේ කාරණා අතරේ මෙතුමාගේ ප්‍රශ්න වලටත් උත්තරේ ලැබීවි. ඈ දැන් ශයන් මන්තුමත් ඇමතුමත් මේ රට වැහිම ගැන දෙයාකාරකින් අපි කියනවා කියන එක සඳහන් කරා. දැන් අපිට එක පැත්තකින් කියනවලු අපි රට වහන්න කියනවා කියලා. අනිත් පැත්තෙන් කියනවා රට වැහුවාම ජනතාවගේ අපහසුතාව. ඔව් අපි කියනවා දෙකම. රට වහන්න කියලා අපි කිව්වේ එදා. දැන් වහන්න කියන එක නෙමෙයි. එදා ඔක්තෝබර් 4 වෙනිදා හඳුනාගත්තාම දවස් 3ක් යනකොට ඒක 1000කට ආසාදිතින් බවට පත් වෙනකොට අපි ඔක්තෝබර් 7 වෙනිදා පාර්ලිමේන්තුවේදී කිව්වා දිගින් දිගටම ඊට පස්සෙත් කිව්වා ගම්පා දිස්ත්‍රික්කය මේ රට නෙමෙයි ගම්පා දිස්ත්‍රික්කය පොලිස් ඇඳිරි නීතිය දාන දිස්ත්‍රික්කය එතනින් එහාට යන්නේ නැහැ කියන්නේ. හැබැයි දැන් තියෙන තත්වය දැන් ජනාධිපතිතුමා මොකද්ද ඒවා ටිකක් දැකලා එකපාරටම දැන් රට මේ ජූම්පාං උයි තව කීප දෙනෙක්ව දැකලා රට අරින්න ඕනේ කියලා කියනවා. දැන් අපිට තියෙන ගැටලුව විද්‍යාත්මකව මෙතුමන්ලා කියන මේ කමිටුවෙන් මේ තීන්දුව తీරන ගන්නවා නම් මම වක්කීමෙන් කියන්නේ එදා ඒ නිලධාරීන් ගම්පා දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය දාන්න කියලා කියලා තියෙනවා. හැබැයි දේශපාලන නායකත්වයේ තමයි ඒකට ඉඩ දීලා නැත්තේ. ඒක මොන රාජපක්ෂද දන්නේ
හරිද මොන රාජපක්ෂද ඔබතුමා එතන දන්නේ නැහනේ හරි ඒක වැරදි ඒක වැරදි සත්‍ය කතා කියන්නේ දැන් එහෙමනම් එක ප්‍රශ්නයක් වැදගත් වැදගත් මන්ත්‍රීවරයෙක් කියලා අපි හිතන්නේ නා කරලා ප්‍රශ්නයක් කියන්න අනේ මේක මට බාධා කරන්න එපා මම බාධා කරේ නැහනේ ඔය දෙන්නටම ඔබතුමාලා බාධා කරන්නේ නැද්ද ප්‍රශ්න කියන්න අපිට ප්‍රශ්නයක් අහන්න බැයිද ආ ප්‍රශ්න ඔබතුමා ප්‍රශ්න මුකින් හැකියාව තිබෙනවා අත්තරම් කියන්න ඔව් ප්‍රශ්න මුකින් හැකියාව කතා කරන්න ආ දැන් ප්‍රශ්නේ නැහැ හරි රටේ ජනතාව දන්නවා දන්නේ දෙයිහා හොඳනේ මේවා ඇටනේ හම්බුනේ මේ මේ මම එතෙන්දී පැහැදිලිවම කිව්වේ එදා අපි කිව්වා දැන් එදා ඒ කමිටුව පැහැදිලිවම කමිටුවේ ඉන්න ප්‍රධාන නිලධාරීන් විශේෂයෙන් වෛද්‍ය අංශයේ නිලධාරීන් කියලා තියෙනවා ගම්පහ දිස්ත්‍රික් ක්‍රියන්ද්‍ර නීති දාන කියලා හැබැයි දැම්මේ නැහැ පරක්කු වෙලා අහන්න අවසර දෙන්න බස්නායර පලා කොයි නිලධාරියද කියලා කියන්න කරුණා කරලා දැන් අර ෆස්ට් එක කරනවා ඔරෝ පස්සෙම කරනවා කවර නිල්ධාරියද කොයි නිල්ධාරියද හරි මම සිද්ධිය කියන්නේ මම ඒක කියන්නම්කෝ මේ දැන් කියන්න මට ෆස්ට් එක පැල්ලෑන්න එපා කොයි නිල්ධාරියද කියලා කියන්න නිල්ධාරියගේ නම කියන එක එයාගේ තරතුරක් නැති කරගෙන යන ගෙදර යවන්න මට උමනාවක් නැහැ හරිද ඒකින්ද මේ දෙකයි පනායි ප්‍රශ්න අහන්න එපා අහන ඕන වැදගත් ප්‍රශ්නයක් අහන්න ඒකින්ද එදා තීන්දුව ගත්තේ බොරු කියන එකේ සීමාවක් නැති බව තමයි අපිට කරන්නේ හරි 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 ඒක මට කියන්න දෙන්නකෝ බොරු එතකොට දැන් ඒක කරේ නැහැ දැන් මම අහන විද්‍යාත්මක හේතුව මොකද්ද සඳට ඇඳිර නීති ඉවත් කරන්න අද ආසාදිතින් මේ පෞගිය දවස් 10 ගත්තොතින් අඩු මේ අවමේ 500ක් ආසාදිතින් නැති වෙලා තියෙනවා හරිද 500 ගානේ හැමදාම ආසාදිතින් එතකොට අද දවසේ මිය ගියා 5 දිනක් පෞගිය දවස් 10 ඇතුළත 10 දිනක් මිය ගියා මම તો මට හරිද විනාඩියක් ඉන්න එතකොට මේ 5 දෙනා අද මියගිය 5 දෙනාගෙන් උත් 3 දෙනා ආසාදිතය හැටියට දැනගන්නේ මිය ගියාට පස්සේ තමයි කොරෝනා ආසාදිතයෙන් හැටියට දැනගත්. ඒ කියන්නේ මොකද්ද? සමාජයේ ඉන්නවා ආසාදිතයෝ තාම දන්නේ නැහැ. ඒ කියන්නේ ලෙඩ වෙලා අසනීප වෙලා මැරුණාට පස්සේ තමයි කොවිඩ් ආසාදිතය කියලා දැනගන්නේ. එතකොට දැන් ඇඳිර නීති ඉවත් කරෝතින් මොකද වෙන්නේ? ඇඳිර නීති ඉවත් කරෝතින් මේ අද දිනේ 500 300 400ක් ඔව් දැන් කවුද කිව්වේ ඇඳිර නීති ඉවත් කරනවා කියලා ඔබතුමාට ඔය තොරතුරු දෙන කෙනාද කිව්වේ ඉතා පැහැදිලිවම ඒ තොරතුරු දෙන කෙනා නෑ නෑ දැන් වෙලා දැන් ඔබතුමාලගේ හැටියට ජනාධිපතිතුමා අදහස් ප්‍රකාශ කිරීමත් වැරදි නේ හරි හරි මම දන්නේ නැහැ يعني මට තේරෙන්නේ නැහැ ඔබතුමාලා කොහොමද දකින්නවද කියලා ප්‍රශ්න කියන්නේ කවුද මේ දැන් අද අපි දැකපු ප්‍රවෘත්ති නාලිකා තුල ඔබතුමා ප්‍රශ්න දැන් අපි දැකපු ප්‍රවෘත්ති නාලිකා තුල ඇඳිරි නීති ඉවත් කිරීමට පුළුවන් වාතාවරණය ගොඩනගා ගන්න විදිය පිළිබඳව අදහස් දක්වීමක් කරා. මම අහන්නේ දැන් ඉවත් කරනවද නැද්ද කියලා. ඔබතුමාලානේ දැන් අපි ඔක්කොම වඩා රටේ අපිට අපිට ඇහිච්ච විදියට ඇඳිරි නීති ඉවත් කිරීමේ මාර්ගය යන්නේ කියන එකයි අපිට පේන්නේ සඳ වෙනකොට. හරිද? අපි කැමති නෑ හරිද හරිද කියන්නේ මම දන්නේ නෑ. හරි හරි දැන් ඔබතුමාට තොරතුරු වෙන දන්නේ මට උත්තරේ දෙන්න දෙන්න ශාන් උත්තරේ දෙන්න බාධා කරන්නේ නැතු උත්තරේ දෙන්න මම බාධා කිරීම නෙවෙයි කියලා දැන් ආයෙ කියනවා හරි හරි නතර කරමුකෝ දැන් මට උත්තරේ කියන්න හරි දැන් කියන කාරණාව අපි සමාජගත කරන්න හදනවා අපිට පැහැදිලිව පේනවා ඒ නිනදාඩින් ලව්වා ජනාධිපතිතුමා කියන විලාසෙට සඳ වෙනකොට ඇඳිර නීති ඉවත් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඒ අනුමානයත් එක්ක තමයි මම මේ කියන්නේ හරි එතකොට මේ ඉතා පැහැදිලිවම අපිට තේරෙන්නේ නැහැ විද්‍යාත්මකව ඒ එහෙම කරන්නේ කොහොමද කියන එක. මොකද ඒක ආසාදිතයන් මේ හැමදාම හම්බ වෙනවා 400ක් 500ක්. මිය යනවා හැමදාම අද දිනේම 5 දිනෙක් මිය ගියා. ඒ මිය ගියා අයගෙන් උත් පහු ගිය මිය ගිය 10 දෙනාගෙන් වැඩිපුර පිරිසක් ආසාදිතය හැටිය දැනගෙන නෙමෙයි. හරි සතුට. මේ මිය ගියාට පස්සේ තමයි මේ කොරෝනා ආසාදිතයන් හැටියට දැනගන්නේ. ඉතින් මෙන්න මේ ගැටලුවත් එක්ක තව මේක මොකද එදා ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිර නීතිය දාන්න තිබ්බේක අද බස්නාහිර පළාතටම දාන්න උනා. එතකොට තවත් මේක මෙතනින් එහාට ගියෝතින්. තාම දැන් මම නෙමේ විශේෂඥ වෛද්‍ය වරුන්ගේ සංගමය කියනවා තාම තියෙනවා දිස්ත්‍රික්ක ගණනාව PCR පරීක්ෂණ කරන්න යන්ත්‍ර නැති. අන්න අනිත් කාරණාවට දැන් එන්නේ. දැන් ගිය පළවෙනි මාර්තු මාසයේ තිබ්බ රැල්ල ඉඳන් මේ නොවැම්බර් මාස වෙලා තියෙනවා දැන් පාස්කු ප්‍රහාරය සමාවෙන්න මේ 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 මෙතුමන්ලාගේ මේ මේ හැම දෙයකටම කියන කාරණාවක් පිළිබඳව මම ඊට පස්සේ කතා කරන්නම් දැන් විශේෂයෙන්ම මේ මේකට සූදානම් නොවීම පිළිබඳව දැන් හදිසි ප්‍රතිකාර ඒකක වල ඇඳවල් වැඩි කරා ගත්තද ඒක වැඩි කරගත්තේ නැහැ වෙන්ටිලේටර්ස් වැඩි කරගත්තද
ඒක වැඩි කරගත්තේ නැහැ. දැන් කරුණා කරලා මේ මම බලාපොරොත්තු වෙනා මෙන්න මේක පෙන්වන්න. මෙන්න UNICEF ආයතනයේ මම මොහොතක් ලබා දෙන්න අපි වෙලා බලාගෙන පොතට අවස්ථාව දෙන්න. අපි වෙලා බලාගෙන ඉමු. ඔබතුමාගේ අවස්ථාව. ඔව් දැන් මේ අපි මේ දිගින් දිගටම කියනවා මේ නොඑක් ආයතන උදව් කරන්න අවස්ථාව ලබා දීලත් ඒ උදව් ගත්තේ නැහැ. මේ UNICEF ආයතනේ supply and installation of medical equipment to Ministry of Health කළා. බිලියන 5ක මුදලක්. විශේෂයෙන්ම මේ COVID-19 වසංගතයට ඒ අවශ්‍ය equipment ඒ යන්ත්‍ර එහෙම නැත්නම් ඒකට අවශ්‍ය disposal ඒවා ලබා ගන්න තිබ්බ මුදල් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. මේකේ දිනේ හොඳට බලන්න මේකේ දිනේ තියෙන්නේ අප්‍රේල් 14 2020 අප්‍රේල් 14 2020 මන්ද කවුද ඒක ඉවල තියන්නේ කිව්වේ UNICEF ආයතනය කවුද අසංකල දෙන්නේ ලියුම අප්‍රේල් 14 කිව්වනේ මම ඒක වාට ඔබතුමාට ඕන නම් මේක ලබා දෙන්න හරි ඒ පෙන්නපු එක වන්න ඔව් verified by ruthi pampola me man ekey wanna menna mechchara mudal pramanayak laba deenimata katiyutu karat april maase indan taama e katiyutta itu karagena ne e mudal walin proyojanayak karagena ne e vitarak neme oba dannawa koti ganak mudal ekathu vela thiyenawa ara covid aramugalata e mudal laba gena nadda laba gena e mudal walin proyojanayak karagena nadda ne e proyojanayak karagena ne e mudal aragena ne eka lanka pratikshepa karana kiyala thiyenne eke lanka pratikshepa karana kiyala thiyenne lanka pratikshepa karanne e mudal laba ganeemata katiyutu karala ne mudal lewanna karuna kala e mudal laba ganeemata katiyutu karala ne ekai vela eke baanda thamai denawa eka ekata ekata awashya equipment laba gena ne හරිද ඉතින් ඒ විතරක් නෙමෙයි කොවිඩ් අර්ධ මුදල්නේ කෝටි ගානක මුදල් එකතු වෙලා තියෙනවා නමුත් ඒ කටයුතු ඒවා තුලින්වත් මේ අවශ්‍ය මුදල් යොදවලා ඒ යන්ත්‍ර එහෙම නැත්නම් වෙන්ටිලේටර්ස් වෙන්න පුළුවන් ICU ඇඳවල් වෙන්න පුළුවන් ඒ අවශ්‍ය දේවල් ලබා ICU වගේ අවශ්‍යතාවය ඔබතුමා දන්නවද ඇඳවල් කීයක අවශ්‍යතාවයක් දැන් තියෙනවද කියලා ICU PCR යන්ත්‍ර ඒ විතරක් නෙමෙයි අර විනාඩි 10න් 15න් ලබා ගන්න ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් PCR යන්ත්‍ර ටික ලබාගෙන නැහැ නිතාම මේ වෙනකොට දවස් 5ක් 6ක් යනවා PCR යන්ත්‍ර දැන් තියෙන යන්ත්‍ර වලින් ප්‍රතිඵල ලබා ගන්න මේ වෙනකොට දවස් 5ක් 6ක් යනවා ඒ විතරක් නෙමෙයි කොච්චර අකාර්යක්ෂමද කියන්නේ PCR පරීක්ෂණයෙන් පොසිටිව් වෙලා ආසාදිතෙබ් බවට පත් වෙලා දවස් 3-4 ගෙවල් වල ඉන්නවා ඒ මොකද ඇඳවල් නැහැ ඒ රෝහල් වලට ඒ අයව ගෙනියන්න. ඉතින් මෙතුමන්ලා මේ කියන මේ සුන්දර ක්‍රමවේදයක් නැහැ. ඉතින් ඊටමත් අසාර්ථක තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒ තත්ත්වයටපත් වීම අපිට තේර පේනවනේ දැන්. බස්නාහිර පළාතට මැදිරි නීතිය දාන්නේ මේ හොඳර කරන හින්දාද? නැත්තම් මේ මෙතුමන්ලා මේක බේරෙන්න හදනවා මේක ලෝක වසංගතයක් මුළු ලෝක වසංගතයක් තමයි. නමුත් අපේ සාර්ථකව පළවෙනි රැල්ල මැඩලුවා නම් ඒක පිළිබඳව මේ කටවුට් ගහලා මැතිවරණයටත් මුහුණ දුන්නා නම් දැන් දෙවෙනි රැල්ල එන එක නතර කරන්න මේ ආයට අවස්ථාව තිබිලා ඒක නැති කරගෙන තියෙනවා. ඔබතුමාට තවත් විනාඩි 3ක් කාලයක් තිබෙනවා. අනිත් කාරණාව තමයි දැන් මෙතුමන්ලා මේ විශේෂයෙන්ම කියනවා මම එක දෙයක් කියන්න ඕනේ දැන්ට හරි මේක මැඩලන්න හැකි වෙලා තියෙන්නේ අපේ ආණ්ඩු කාලේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ලබා දුන්න ආයුධින් 1990 ඇම්බියුලන්ස් එක විශේෂයෙන්ම අපි ඇම්බියුලන්ස් 300ක් හරි 500ක් හරි අපි රෝහල් වලට ලබා දුන්නා. 1990 ඇම්බියුලන්ස් විශාල සංඛ්‍යාවක් රට පුරා ලබා දුන්නා. එහෙම නැත්නම් අද රෝගීන් ටික රෝහල් වලට දාගන්නවත් මෙතුමන්ලාට බෑ. ඒකයි ඇත්ත. දැන් මෙතුමන්ලා මේ වැඩිපුරම කතා කරනවා මේ නිතරම මේ අර මැක්කා වගේ අර පාස්කු ප්‍රහාරය පිළිබඳ. මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව මෙතුමන්ලා විශේෂයෙන්ම චෝදනාවට ලක් කරපු කීප පාර්ශ්ව කීපයක් තියෙනවා. දැන් එකක් තමයි රිෂාඩ් බදුරුඩින මහත්තුමාගේ පාර්ශ්වය.
අනිත් එක රවුෆ් හකීම් මැමතුමාගේ පාර්ශව. දැන් රිෂාඩ් බදුරුදීන් මැමතුමාගේ කණ්ඩායම ඉන්නෙත් මෙතුමන්ලත් එක්ක. හරිද? රවුෆ් හකීම් මැමතුමාගේ කණ්ඩායමත්ම ඉන්නේ මෙතුමත් එක්ක. දැන් 20 වෙනි සංශෝධනයේ ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවා. එතකොට ඒ විතරක් නෙමෙයි මෙතුමන්ලා ඒ දවස්වල චෝදනා කරපු ප්‍රධාන චරිතයක් තමයි හිටපු ජනාධිපතිතුමා. එවකට පොලිසියත් හමුදාවත් බාර අමාත්‍යවරය. දැන් එතුමත් ඉන්නේ මෙතුමන්ලත් එක්ක. මෙතුමන්ලාගේ සංධානයේ සභාපතිවරය. දැන් මේ 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 පාස්කු ප්‍රහාරයේ සියලුම වගකීම් යුක්ත ටික දැන් මෙතුමන්ලා බාර අරගෙන මෙතුමන්ලා තාම රෙදි ඇඳගෙනද මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරන්නේ. ඒ විතරක් නෙමෙයි. ලීසි දැන් මෙතන අපේ මේ විශාල ප්‍රශ්නයක් මේ අපේ මේ විශේෂයෙන්ම මේ ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ලීසි ප්‍රශ්නේ. මම ඉතා බලාපොරොත්තු වෙන සේමසිංහ අමාත්‍යතුමාගෙන් ඒ ලීසිං ප්‍රශ්නෙට අපේ රටේ ජනතාව දැන් මේ වෙනකොට ලොකු අර්බුදයකට පත් වෙලා තියෙන තමන්ගේ ආදායම නැති වෙලා ස්කූල් වෑන් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන් ලබාගත් ලොරියක් වෙන්න පුළුවන් තමන්ගේ ව්‍යාපාරය කරගන්න ඒ අයට ලීසිං එක ගෙවා ගන්න බැරි මට්ටමට පත් වෙලා තියෙන නමුත් අදත් මට දුරකථනයෙන් කතා කරා ලීසිං සමාගම් වලින් ඒ වාරික ලබා දෙන්න ගෙවන්න කියලා ඒ අයට කතා කරනවා. එතකොට ඒ අයට සහන ලබා දීමට කටයුතු කරන්න අවශ්‍යයි කියන එක මම මේ වෙලාවේ විශේෂයෙන්ම කතා කරන්න ඕනේ. ඒ වගේම අපේ ආයුර්වේදය පිළිබඳව මෙතුමා කතා කරා. දැන් මම අහන්න කැමති මෙතුමා රටේ ජනතාවට කියනවා ආයුර්වේදයට අදාළ ඒ බෙහෙත් ලබා ගන්න කියලා. හරි ඒක හොඳයි. අපි මමත් මේ මගේ ගම් ප්‍රදේශයේ තමයි වෙදගම තියෙන්නේ. අපේ ආසනේ මගේ පියතුමයි රන්සිංහ ප්‍රේමදාස මැතිතුමයි තමයි ඒක හදන්න මුල් උනේ. මම අපි අවසන් කරගන්නවා මන්දතුමා. මේ වෙලාවේදී මෙතුමගෙන් අහන්න කැමති දැන් මේ ජනතාවට බෝලේ දාන්න නැතුව දැන් හැම වෙලෙම වැරදුනහම ජනතාවනේ. හරි ගියාම නිලධාරීන් දේශපාලන් ජනාධිපතිතුමා අගමැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ තමයි මේ පෞගිය රැල්ල දින්නේ. දැන් වැඩේ වැරදුනාම ජනතාව. දැන් මෙතුමන්ලා ආයි කියනවා ජනතාවට මෙහෙම කරන්න කියලා. එතකොට දැන් මෙතුමන්ලා තීන්දුවක් ගන්නකෝ බොරැල්ලේ ආයුර්වේද රෝහලට කොවිඩ් ආසාදිතීන් ගෙනල්ලා ඒ අයට ට්‍රීට්මන්ට් ගන්න. අපි අවසන් කර ගන්න ඕනේ ජනතාව නෙමෙයිනේ මෙතුමන්ලා. එතකොට බොරැල්ල වගේම එතකොට යක්කල වික්‍රමාරච්චික වෙන්න පුළුවන් වෙනත් ආයුර්වේද රෝහල් තියෙනවා මේ රටේ. ඒ ආයුර්වේද රෝහල් වලට කොවිඩ් ආසාදිතයන් ගෙනල්ලා මේ ඒ ඒ බෙහෙත් දීලා මේ සුව කරලා පෙන්නන්න අවසන් කරමු තමයි කාලය අවසන්. අන්න එහෙම දෙයක් කරන්න නැතුව හැමදාම වැරදුනහම ජනතාවට දාන එක. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමාට අපේ සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න විරාමයෙන් අනතුරුව සංවාදාත්මක වටේ අවසන් අවස්ථාවෙන් හමු වෙමු. විරාමයෙන් අනතුරු ඔබ නැවතත් බලය සජීවී දේශපාලන සංවාදයේ සමගින් අද අපි කතා කරන්නේ කොරෝනා වෛරසයේ හමුවේ රටේ වර්තමාන තත්ත්වය ගැන සංවාදාත්මක වටේ අවසන් අවස්ථාව වෙනුවෙන් මම යොමුවන්නේ රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ මහතා වෙත. ඔබතුමන්ට දුරකථන මතමක් තිබෙනවා විස්සාවෙල්ලෙන්. රුවන් කුමාර මහත්මයා ආයුබෝවන්. අපි යොමු කරමු ප්‍රශ්නේ. ආයුබෝවන් මතුෂාන් මේ අමාත්‍යවරු මට කෙටි ප්‍රශ්නයක් තියෙනවා ඉක්මනින් අහන්නම්. අමාත්‍යතුමනේ දැන් ශ්‍රී ලංකා පොලිසිය මේ වෙලාවේ දැඩි මේ වගකීම යුතුව ලොකු රාජකාරියක් කරනවා. හැබැයි සමස්ත පොලිසියම ගත්තාම අමත්තමනි හදවත් සත්කම් කරපුවා. ඒ වගේ රෝග ලක්ෂණ දින දරුණු රෝගවලට ලක්වන නිලධාරීන් මේ ගණනාවම ඉන්නවා. ඉතින් මේ අය මේ කොවිඩ් රාජකාරිය සඳහා යොදවලා තියෙනවා. ඇතර මේ අයට මේ කොවිඩ් වලදීමේ සම්බන්ධතාව වැඩි. ඉතින් මේ ඒක ලොකු අවධානම තත්ත්වයක. ඉතින් මේ අය මේ තාවකාලිකව මේ රාජකාරිය වලින් උදාහැරීමට යම්කිසි චක්‍රවේගයක් නිකුත් කරලා තියෙනවද? සාමත් එහෙම නැතිනම් කඩිනමින් මේ නිලධාරීන් වලින් යම්කිසි තීරණයක් ගන්න පුළුවන්ද කියලා ඔබ තමයි දැනගන්න කැමති. ඒ වගේ දෙවෙනි ප්‍රශ්නය අමරිතෝරණ දැන් ජනාධිපතිතුමාත් මෑතකදී කිව්වා මේ කොවිඩ් මේ වෛරසය එතුමාවත් අගමැතිතුමාවත් ආණ්ඩුවවත් කියන පොතයක් නෙමෙයි මේක ලෝක වසංගතයක්. ඒ නිසා මේ වෙලාවේ සාමූහිකව එකතු වෙලා මේකට මුහුණ දෙන්න ඕනේ කියලා. ඉතින් එහෙම කියනවා නම් ඇයි ආපදා කරන ආපදා ක්‍රමනා කරන පනත ක්‍රියාත්මක කරන්න බැරි?
ඒක අනිවාර්ය ව්‍යාත්මක කරා නම් ඒ සීරු අංශව ඇතුළත් වෙනවා. ඉතින් එහෙම කරන්න ඔබතුමලා මුදල් ගන්න දේවලට විපක්ෂය සම්බන්ධ කරගන්න බයද අකමැතිද? මම ඒක දැනගන්න මම කැමති. අවසාන ප්‍රශ්නය අමාත්‍යතුමනි, දැන් සති දෙකකට කලින් හිරු සලකුණට ආවා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා. එතුමා කියෝ මේ කොරෝනා දෙවෙනි රැල්ල ඇමරිකාව විසින් අපේ රටේ පැතුරුවා වගේ එතුමාට යම්කිසි සැකයක් තියෙනවා කියලා. මොකද රාජපක්ෂ රුවට්ටලා ආර්ථිකය වට්ටලා ඉතින් ඊට පස්සේ අවශ්‍ය යුතුයම් වලට යොම් කරගෙන ඉන්න සඳහා මේ වගේ දේ කරා කියලා එතුමාට සැකයක් තියෙනවා කියලා. ප්‍රශ්නයක් මේ සම්බන්ධයෙන් අපි හිට දිවීම පොලිස්පතිතුමාගේ අවධානය යොමු කරලා ඒ අවශ්‍ය ආකාරයට රාජකාරී වල යොදවන්න කියන ඒ කටයුත්ත පොලිස්පතිතුමාට අපි දැනුම් දෙන්නා. ඒකම මේ මම හිතන්නේ දාසිරි ජයසේකර ඇමතුමා කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් මම දන්නෙත් නැහැ මදුෂාණේ කතාව මොකද්ද කියලා. මම හිතන්නේ මගෙන් ඒ ගැන විමසීමක් කිරීම එතරම්ම සාධාරණ නැහැ. ඒ ගැන මට උත්තරයක් දෙන්න බෑ. ඊළඟට මේ ආපදා කළමනාකරණ පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොටම අපි නිරෝධානය සම්බන්ධයෙන් මේ ගැසට් නිවේදනය නිකුත් කළා තියෙනවා. ඒ අනුව නීතිමය කටයුතු ක්‍රියාත්මක වෙන වගේම අපි විශ්වාස කරනවා අපේ රටේ සමස්ත ජනතාව මේ වදුරෙන් මේ රට මුදවා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය රජයට ලබා දෙයි කියන විශ්වාසය තියෙනවා. වගේම මම හිතන්නේ මේ වෙනකොට ජනතාවගේ පැත්තෙන් ඔවුන් පළවෙනි රැල්ලේ ඇති වෙච්ච තත්ත්වය වගේම මේ වෙනකොට ඒ නීති රීති මාලාවට සහය ලබා දෙන උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වෙනවා අපිට පේනවා. කීප දෙනෙක් ඇති ඒවට අනුගත නොවන. මට විශේෂයෙන්ම මදුෂාන් කියන්න ඕනේ වෙච්ච කාර්යය තමයි මම ලීසින් එකට එන්නම් මේ මම තව එකේ බැංකු පහසුකම් එක්ක අපි තව ඉල්ලීම් කීපයක් කරලා තියෙන හින්දා විශේෂයෙන්ම මදුෂාන් දැන් අප මේ ආරම්භයේම කිව්වා අපේ රටේ PCR පරීක්ෂණ කළා තියෙන 5000ක් ප්‍රමාණයක් කියන කාරණාව මම හිතන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් තමයි කිව්වේ මේක. ඉතා පැහැදිලිව අපි කියන්න ඕනේ අපි PCR පරීක්ෂණ අපේ රටේ අද දිනේ පස්වරු 4 වෙද්දි කරලා තියෙනවා 545043ක PCR පරීක්ෂණ ප්‍රමාණයක්. ඒකම අපේ රටේ වාර්තා වෙලා තියෙනවා අද හවස් වෙද්දි රෝගීන් 12187ක් ඒ වගේම දැන් මරණ සංඛ්‍යාවේ වැඩිවීමක් තියෙනවා. මේ සවස් වෙද්දි මරණ 24ක් සිදු වෙලා තියෙනවා. මේ ලෝකයේම මේ ගණන මේ සංඛ්‍යාලය ගැන ලබා දෙද්දී මදුෂාන් අපේ රටේ සමස්ත ජනගහනයෙන් මිලියනයකින් 110කින් රෝගීන් වාර්තා වෙන්නේ 568යි. ඒ වගේම මේ ඇති වෙලා තියෙන ජනගහනයෙන් 110කින් වාර්තා වෙලා තියෙන්නේ එක මරණයයි. මම කියන්නේ නැහැ මේක හොඳයි කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අපිට අපේ බලාපොරොත්තුව මේක බිඳුව දක්වා අඩු කර ගැනීම. ඒ වගේම මදුෂාන් මෙතන වැදගත් වෙනවා අපේ රටේ රෝගියෙක් වාර්තා වුණහම ඒ ආසාදිතයන් සහ ඔහුගේ පළවෙනි රවුම දෙවෙනි රවුම වශයෙන් අපි තව 45 දිනකේ පරීක්ෂණ කළා තියෙනවා. මේ ලෝකයේම ඉදිරිපත් කරන වාර්තානුව අපි එක රෝගියෙක් වාර්තා වුණහම තව 45 දිනකේ පරීක්ෂණ ඒ මූලාශ්‍රය සොයා ගැනීම සහ පැතිරීම වැළක්වීම ආශ්‍රිතයෙන් සංඛ්‍යාවක් අපි පරීක්ෂණ කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ඇමරිකාවේ ඒක ආශ්‍රිත 16 දෙනයි පරීක්ෂා කරලා තියෙන්නේ. ඉන්දියාව වගේ රටක් 14 දෙනයි කරලා තියෙන්නේ. බ්‍රසීලය 4 දෙනයි. ඒ වගේම බංග්ලාදේශය 6 දෙනයි. ඉතින් රටක් හැටියට රජයක් හැටියට එක පැත්තකින් සෞඛ්‍යංශයත් ත්‍රිවිධ හමුදාවත් ඒ රාජ්‍ය සේවයත් මහජනතාවත් මං හිතනවා මේ කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් අද එකට අත්වල් බැඳගෙන කටයුතු කරනවා. මේක යම්ම අඩුපාඩු තියෙන්න පුළුවන්. යම්ම අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ සිතාමතා රෝගියෙක් හඳුනාගෙන ඒ රෝගියාට මේ වාහකය බවට පත් වෙන්න ඉඩ දීලා නැහැ ලංකාව. හැබැයි අපිට ජනතාවගෙන් ලැබෙන සහයෝගය වැදගත් වෙනවා කියන එක තමයි කිව්වේ. ඒ වගේම මම තව මට විමිතුව දෙන්න හර්ෂණ මන්ත්‍රීතුමා මේ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විද්‍යානුකූලභාවය කිව්වා. මන්ත්‍රීතුමා අතිගරු ජනාධිපතිතුමාට එතුමා තමයි රටේ නායකයා. එතුමා තමයි මේ රට සම්බන්ධයෙන් තීන්දුව ගන්න පුද්ගලයා. එතුමාට ජනතාවේ වගකීම බාර දීලා තියෙනවා. එක සැරයක් නෙවෙයි දෙසරයක් එතුමා සම්බන්ධයෙන් විශ්වාසය තබලා තියෙනවා.
එතකොට ඒ තීන්දුව එතුමා ගන්නවා ගනින්දී ඒ අදාළ සියලුම අංශ සමග සාකච්ඡා කරලා ගන්න. දැන් ජනාධිපතිතුමාට අදහස් ප්‍රකාශ කරන්න බෑ කියන මතය එන්නේ ජනාධිපතිතුමා අදහස් ප්‍රකාශ කරා. ඒ එක පැත්තකින් සමස්ත රටම දිගටම වහලා ගෙනියන්න බෑ. එතන අරගෙන යද්දී අපිට ආර්ථිකය ඇති වෙන ගැටලුව සම්බන්ධයෙන් කියන කාරණාව. ඉතින් එහින්දා එතනදී එතුමා මතු කරපු කාරණා උසුළු විසුළු වලට ලක් කරනවා නම් මම හිතනවා සමහර රට ඔබතුමාලත් ඒ කාරණාව තමයි මතු කරන්නේ. ශාන් මන්තුමා මේ මේ දැන් මම කියන්නේ එතුමාට අදහස් ප්‍රකාශ කරන්න බැරි කම නෙමෙයි ඕන තරම් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් එතුමාට. නමුත් අපිට එතුමා ගන්න තීන්දුව මේ අපි හැමෝටම මේ රටේ ජනතාවට බලපානවානේ. ඔව් අනිවාර්යයෙන්ම. දැන් එතුමා මොටම් බලපාන දෙන්න තමයි තීන්දුව ගන්නනේ. නෑ අවසනාවට ඒ වැරදි තීන්දුව ගත්තාමනේ අපිට තියෙන ප්‍රශ්නේ. දැන් දැන් පොඩ ශහන් දැන් 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 එදා ඔක්තෝබර් මාසේ 4 වෙනිදා දවස් 3කින් මේක 1000කට වැඩි වෙනකොට ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය දැම්මේ නැත්තම් දැම්මනම් ඒ තීන්දුව දැන් මම ඒ කාලේ මට දෙන්න අර්ෂණ ඒක වැරදි තීන්දුවක් එකක් කියන්න ඕනේ. මම පිළිගන්නවද නැද්ද ඒක? නෑ මම පිළිගන්නේ නෑ. ඒකට හේතුව ඒක වැරදි නෑ. මේ ඒකට හේතුව ඔබතුමාලට ඒක ගැන කතා කරන අයිතියකුත් නෑ හර්ෂණ. නෑ අයිතියක් නෑ. ඇයි නැත්තේ? ඔබතුමාල එක එක වෙලාවට පරස්පර විරුද්ධව අදහස් ප්‍රකාශ කරන්නේ. ඔබතුමාලට උපදෙස් දෙන කණ්ඩායම කවුද කියන එක රටට කියන්න අපිට උපදෙස් දෙන කණ්ඩායම නෙමෙයි ඕනේ තමුන්ලා ගන්න තීන්දුව අපිට කියන්න ඔබතුමාලට උපදෙස් එදා ගත්ත තීන්දුව වැරදීනේ අපි ගන්න තීන්දුව මේ රටේ මේ රට මේ බස්නාහිර පළාතම මේ මරණ 29ක් වැඩි වෙලා තියෙන තමුන්ලා ගන්න තීන්දුව මතක තියාගන්න අර්ෂණ ජනාධිපතිතුමා වෙන්න පුළුවන් වැරදි තීන්දුව ජනාධිපති නෙමෙයි ඔළුවේ හිටගෙන කිව්වත් වැරදි මතක තියාගන්න ඔබතුමාලට තිබ්බනේ ආණ්ඩුව මොකද්ද ඔබතුමාලා ගත්ත තීන්දුව රටේ අපි ගත්ත ඔබතුමාලා තීන්දුව ගත්තේ නැහැ හරි හරි අපි දැන් වැරදිනේ හින්දානේ හරි හරි ඒකින්ද මතක තියාගන්න මේ වගේ තත්ත්වයක් වාසනාවකට ඔබතුමාලා ගාණ්ඩුවක් කියන කාරණාව නැත්තේ ආවනම් බලා ගන්න තිබ්බා මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව ඒක තමයි කියන්න තියෙන එක දැන් කිව්වනේ දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ආවා ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ කවදද බලයට ආවේ කවදද ඔබතුමාලා පැරදුනේ විශ්වාසයක් නැතුව ඇති හැබැයි 2019 නොවැම්බර් මාසේ ජනාධිපතිවරණයක් පවත්වලා 2020 අගෝස්තු මාසේ 5 වෙනිදා නැවත මහමැතිවරණය පවත්වද්දිත් මේ රටේ ජනතාව එතුමාගේ ඊටම විශ්වාසය තිබ්බේ. ඔව්. ඉතින් ඔබතුමාලා කොහොමද කියන්නේ විශ්වාසය කඩවෙලා කියලා? දැන් දැන් මේ 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 වසංගතත්වය ගැන මං කියන්නේ. ඒ වසංගත තත්ත්වය ගෝඨාභය මහත්තයා ගැන අපේ ගන්න නෙවෙයිනේ. එයා ඒකෝර දිනනකොට ඒකෝර පළවෙනි කරනකොට වසංගත තත්ත්වය පළවෙනි කරනකොට ඇයි මං ගැන කියන්නේ නැත්තේ? ගෝඨාභය රාජපක්ෂ ගැන අපේ ගන්න නෙවෙයි. ඕස්ට්‍රේලියාව ගැන කියන්නේ. ඔව් අපි ආඩම්බර වෙන්න ඕනේ රටක් ඇදීර. ඔව් ඔව් ඔව්. ආණ්ඩුවක් ගත හැකි. දැන් මේ කෙල වෙලා තියෙන ආඩම්බර වෙන්න තමයි. ඔබතුමාලට සතුටු වෙන්නේ ඒකනේ. දෙවනි කාරණාව මරණ සංඛ්‍යාව උපරිම මට්ටමකට යෑම. ඒක තමයි එහෙම අපිට ආසාවක් තියෙනවා නම් මරණ වැඩි වෙන්න එහෙම නැත්නම් මේ ආසාදිතියන් වැඩි වෙන්න අපි ඉල්ලීමක් කරන්නේ මේ මේ ලබන සඳුදා ඇඳිර නීති ඉවත් කරන්න එපා කියන එක. එතකොට එතකොට ආසාදිත ඒක ඒක ආසාදිතියන් වැඩි වෙන්නද බලපාන්නේ මරණ වැඩි වෙන්නද බලපාන්නේ කියන අපිත් කියන නෝ කරලා දාන්න කියන
අර මේකටත් කියාගෙන වෙන අර ඇන්ද්‍රි නීතිය ගැන අපිට මතයක් එහෙම කරන්න නෙවෙයි හමුදාපතිතුමාම තමයි ජනාධිපතිතුමාට අදහසක් නැහැ සමුදායෙන් පස්සේ පවත්වාගෙන යන්න කියලා එතුමා කිව්වේ අද මාධ්‍ය කිව්වා ඒක මම වැරද්දන්නේ මම කියන්නේ වැරද්දන්නේ මේ කියන්නේ මම මේ කියන්නේ නිවැරදි කිරීම ඒක නේ තර්කයක් නෙවෙයි මම ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වනේ ජනාධිපතිතුමා ඇතුළු රජයේ බලාපොරොත්තු වෙන්නේ දිගින් දිගටම රට වහලා පාලනය කිරීම මම ඒක හරිද වැරදිද කියන එක නෙවෙයි කිව්වේ ඒ කාරණාව එතුමා අදහස් කරපු කාරණාව ගන්න විශේෂඥ කමිටුව විසින් ලබා දෙන උපදෙස් ඒක ඒක තීන්දුව කරා හරි ඔබතුමා කියපු ඒ කාරණාව අරක අරක සම්බන්ධයෙන් ඒ වෛද්‍ය විශේෂඥයන් පිළිතුරක් ලබා දිය යුතුයි මම හිතනවා හිතා නිද වෙද්දි අපිට ඒක පිළිතුරු ලැබෙයි කියලා ඊළඟට මම කොච්චර වෙලා තියෙනවද ඔබතුමාට තවත් විනාඩි 3ක කාලයක් තිබෙනවා දැන් මේ 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 කොවිඩ් වසංගතයේ මර්ධනය සම්බන්ධයෙන් අපේ ආණ්ඩුවට චෝදනාවක් එල්ල වෙනවනේ දැන් මේ වචන අනිවාර්යයෙන්ම කියනවා දැන් වචනයක් සමාජගත කරන්න උත්සාහ කරනවා අපේ මනුෂ්‍ය මන්ත්‍රීතුමත් හොඳ මාධ්‍යවේදී ඉන්නේ ෆේල් කියන එක හරිද හොඳ මාධ්‍යවේදී ඒ හින්දා එතුමා දේශපාලකයෙක් හැටියට මම දන්නේ නැහැ මගේ පිළිගැනීමේ මතය තියෙනවා නේද එතුමා මාධ්‍යවේදීෙක් හැටියට දක්ෂයි ඉඳ වචනයක් සමාජගත කරන්න හදන එක කරගන්න හම්බෙන්නේ නැහැ බලන්නකෝ දැන් අපි ඔබතුමාලගේ ආණ්ඩුව තියෙද්දි ඔබතුමා දන්නවද 2018 අවුරුද්දේ ඩෙංගු රෝගීන් කීයක් අපේ රටේ නෑ විනාඩි 5 නෑ මට තව වටයක් තියෙනවා අවසාන වටේ මම පිළිතුරු දෙන්නම් අවසාන වටේ මම ලීසිංග් සම්බන්ධයෙන් පිළිතුරක් දෙන්නම්. ඒක ඔබතුමාලා ගෙනාවු විසඳුම් නෙවෙයිනේ තියෙන්නේ හර්ෂණ. නෑ ඉතින් කුඹුර විසඳුම් ඔබතුමාලා වචනයක් අත්දැකලා කතා කරේ නෑ. හරිද? එදා විසඳුම් දුන්නේ කොහෙද? ආ ණය ටික ඔක්කොම අන්තිමට හම්බුණා. ඔබතුමාත් පිළිගන්නවනේ. මේ අද ඩෙංගු අද කොවිඩ් ගැන කතා කරද්දී 2008 මදුෂාන් වාර්තා වෙනවා අපේ රටේ ඩෙංගු රෝගීන් 51659. මරණ වාර්තා වෙනවා 58ක්. 2019 අවුරුද්දේ 87364ක් ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා මරණ වාර්තා වෙනවා 90 මම මෙතුමල්ලගේ ආණ්ඩුවට අපෙන් ඉල්ල දික් කරා දෙන්න මෙතුමල්ලගේ ගමතක නැහැ තියෙන්නේ 2000 කවද දැන් මට මගේ කාලේ තවත් කන්න එපා නෑ අවුරුද්ද දැන් මේ මේ මෙතුමල්ලට අපි ඇඟිල්ල දික් කළා කොහොමද මෙතුමල්ල කොච්චර 18යි 19යි කිව්වේ හර්ෂණ ඔබතුමාලාට වෙලා තිනා ඕකනේ අමතක වෙනවනේ දැන් ඔයාලා සූදානම් වෙලා ආවේ කොවිඩ් වල පච හලන්න විතරයි ඔයාලා දැනගෙන හිටියේ නෑ අනිත් පැත්තෙන් ඔයාලා ගාන්නේ මොකද්ද මේ එතකොට මොකද්ද මේ කාලය තුල කරේ එහෙනම් මතක තියාගන්න ඔබතුමාලගේ ආණ්ඩුව අද අපිට ආණ්ඩුවට ඇඟිල්ල දික් කරද්දි කොවිඩ් වසංගතයේ සම්බන්ධයෙන් ඔබතුමාලගේ ආණ්ඩුවට අඩුම ගානේ ඩෙංගු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බැරි වුණා ඩෙංගු පාලනය කිරීම ගැන තීන්දුවක් ගන්න බැරි ඊළඟට හර්ෂාන් මම මදුෂාන් මම ලීසිං සහ අනිකුත් පහසුකම් ගැන අවසාන වටේ කියන්න මේ දැන් අද මේ ලැබිච්ච ආධාර ගැන ඒ ලැබෙන තාක්ෂණික සහාය ගැන මේ විදිහටම දැන් යුනිසෙෆ් එකේ ලියුමක් ගැන කිව්වා මම හිතනවා ඔබ මට ඒ ලියුම එවයි මම ඒක පරීක්ෂා කරලා බලන්න ඒක අපි යුනිසෙෆ් ආයතනයෙන් විමසීමක් කරන්නයි කවුද ඒක දැන් WHO එකට මේ වගේම චෝදනාවක් මදුෂාන් දැම්මා අවසන් විනාඩිය යනවා මදු මේ මේ විදිහටම චෝදනා කරා WHO එක උදව් කරා ඒ සල්ලි ටික ගත්තේ නැහැ ඒ සල්ලි ටික විනාශ කරා ඒ සල්ලි ටික පිල්ලි ගැහුවා කියලා මෙන්න සමාජගත කරන්න මතයක් හැදුවා මෙන්න 2020 ජූනි මාසේ 11 වෙනිදා WHO එක ලියුමක් එවනවා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාට වෛද්‍ය මුරුසිංහ මහත්තුමාට එතුමාලා ලබා දීපු ඒ ලබා දීපු සහයෝගය සහ ඒ මුදල් ආධාර ඊළඟට ලබා දෙන්න තියෙන මේ මේ පියවරවල් සම්බන්ධයෙන් ලියුමක් පැහැදිලි කරලා එවනවා මේ මෙයාලා මේ බොරු සමාජගත කරන්න ගිහිල්ලා තමයි මේ වගේ පැහැදිලි කිරීම අපිට ලැබෙන්නේ මේක හොඳයි හේතුව ඔබතුමාලගේ බොරු වලට අද මේ අපිටම ඒ අදාළ ආයතනම පිළිතුරු ලබා දෙනවා ඊළඟට කොවිඩ් ඒක ප්‍රකාශ කළේ අපි නෙවෙයි
दिगटम चोदना प्रश्न फिलेट අවසාන වශයෙන් අදුෂාන් මට තව මිනිත් 30ක කාලයක් දෙන්න දැන් අපේ රටක් හැටියට ආණ්ඩුව අපි අරුබුද රාශියක් තිබ්බ කාලයකත් මේ රට පාලනය කරානේ මේ රටේ ආහාර ලෝකේ ආහාර අරුබුදෙද්දි ආර්ථික අරුබුදෙද්දි තෙල් අරුබුදෙද්දි අපේ රටේ යුද්ධ තියෙද්දි ණය අරුබුදෙ තියෙද්දි මේ සියල්ල යටතේ අපි රට පාලනය කරා හැබැයි අපි මෙයාල පාලනය කරා වගේ අඬන හිටියේ නැහනේ අපි ඒකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මූණ දුන්නා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මූණ දෙනවා අපි තවත් කෙනෙකුට බෝලේ පාස් කළා අත හොද ගන්න හදන්නේ ඉඳ පාස්කුවේදී ප්‍රහාරය මතක් වෙද්දි මේ අයට පොඩ්ඩක් මේ මේගොල්ලන් මේකෙන් සතුටු වෙච්ච අයනේ දැන් කට්ටිය මෙහෙ ඒකෙන් සතුටු වෙච්ච අයනේ මේ ඉන්නේ දැන් කට්ටිය මෙහෙ ඉන්න පැත්ත මම දන්නේ හැබැයි දඬුවම් ලැබීම නම් සියලු චෝදනා ලැබුවාට සිදුවේ ඒක තමයි ඔබතුමාලගේ ආණ්ඩුවෙත් අපේ ආණ්ඩුවෙත් වෙනස අපි අවසන් කරගන්න ඕනේ අපේ ආණ්ඩුවේ දැන් අවුරුද්දක් වෙනවනේ වලට අත උස්සන අයට මොන වරද තිබ්බත් ඒක අත උස්සල බේරෙන්න බෑ ඉන්දා ඔබතුමාලත් ඉදිරියේදී සාක්ෂි සටහන් කරගන්න වෙයි හරිසනවත් ඔබතුමාලත් දඬුවම් කර වංචාවේ ආරක්ෂා කරා කට්ටියව හරිද විමර්ශනයක්ද මෙයාලා දුරකටනේ වෙන විමර්ශන කරා කෝප් කමිටුව අරේ සුනිල් හඳුන්නේ නැති විමර්ශනය කරන්නේ මෙයාලා වෙන විමර්ශන අපි 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 බලමු දැන් අවුරුද්දක් වෙනවනේ ඉන්දා මේ ඔක්කොම සිදුවේ අපි අවසන් කරන රාජමාත්‍ය හරිසන හැබැයි වෙනස මම නැවතත් කියනවා මම හැමදාම කියනවා වගේ එදා ඔබතුමාලගේ ආණ්ඩු පක්ෂය තමයි දඩුවන් දෙන්න ඕන කෙනා යෝන විදිහට තීන්දු කරේ අපේ ආණ්ඩු පක්ෂය එහෙම තීන්දු කරන්නේ නැහැ අරලිය ගහ මන්ත්‍රීවරයා අනු කුමාර දිසානායක මහත්තයාත් එතන වාඩි වෙලා ඔබතුමාලා අනු කුමාර දිසානායක මහත්තයාලා වගේ තමයි ඒක කරේ දූෂණ විරෝධී බලකායවල් හදලා ඒ මං අන්තිමට ඒක අපි අවසන් කරගෙන යනවා මනුෂයට අග්ගාලා බාධා කරා මාධ්‍ය මිත්‍රයාගේ දක්ෂතාවය අග්ගාලා පාස්තු කරා අපි අපි අර මුදල් නෑ මුදල් අමාත්‍යංශ ඉන්නේ ඉඳ මේ රටම බලන් ඉන්නෝ ඒකට මොනවාරි කියයි කියලා ඒක ගැන කියන්නේ පොඩ්ඩක් ඉන්න අවසාන වටේ ඒක අවසාන වටේ මම කියන්නම් අවසාන වටේ කියන්නක් අවශ්‍ය නම් ඒ මොකද්ද කියන්නේ කියන්න අපි අවසන් කරගෙන යනවා අපි ඒවට විසඳුම් දෙන්නම් අපි රජයේ පත්තුනේ ජනතා ප්‍රශ්න වලට විසඳුම් දෙන්න මිසක් තමුන්නාංශලා වගේ මේ ලෝකේ වටේ ගිහිල්ලා බොරු කිය කිය රට වටේ ගිහිල්ලා බොරු කිය කියන්න නෙමෙයි බොමෙ සූත්‍ර ඔබතුමාට අපි කැටි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරු අවසන් වටේ හමු වෙමු විශබීජ වලින් තොර තෑතකට සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් හඳුන්වා දෙන පෙරුම් කයම් සහ කොහොඹ යන ශාකසාර සහිත නවතම නිෂ්පාදන පෙළ සේෆ්ගාඩ් නිරෝගීමත් දිවියකට බලය සජීවී දේශපාලන සංවාදයේ සමග අවසන් වටේ ක්‍රියාත්මක වන්නේ අද අපි සාකච්ඡා කරේ සාකච්ඡා කරන්නේ කොරෝනා වෛරස් හැමුවේ රටේ වර්තමාන තත්ත්වය ගැන අවසන් වටේ පළමු අවස්ථාව වෙනුවෙන් මයිම වෙනවා හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමනි ඔබතුමන් වෙත දැන් මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙනවා ශාන්සිංහ අමාත්‍යතුමාගෙන් විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතයේ ඇතිවෙච්ච වෙලාවේ පෞගිය වටේදී ඒ කියන්නේ පළවෙනි රැල්ලේදී රටේ ජනතාව බලාපොරොත්තු වුණ සහන රාශියක් තමුන්නාන්සලා මාධ්‍ය සාකච්ඡා වලට පමණක් සීමා වුණා. ඇත්තටම ඒ සහන ලබා ගන්න මේ මහ පොළොවේ පුළුවන්කමක් තිබෙන්නේ නැහැ. ණයක් ගන්න වුණත් ඒ බැංකුවල ණය ලබා දෙන විදිහට නෙමෙයි. මේක ඔබතුමා මෙතනදී ඒක පිළිගන්නේ නැති වේවි. නමුත් ඒකයි මහ පොළොවේ වෙච්ච දේ ඒකයි. ඒ ණය ලබා ගන්න බැරුව ගියා. ණය ලබාගත් විශේෂයෙන්ම ওই ලීසින් වගේ සමාගම් වලදී ලීසින් සමාගම් වලට ඒ මාස 4ක් හෝ 6ක් හෝ ලබා දුන්නා නම් 7 වෙනි මාසේ ඒ සම්පූර්ණ ටික ගෙවන්න ඕන. ඒ වගේ කිසිම සාධාරණ ක්‍රමවේදයක් තිබ්බේ නැහැ. ඒ ආණ්ඩුව ඒ අවස්ථාවේදී ෆේල්. ජනතාවට සහනයක් ලබා දුන්නේ නැහැ. ඉතා පැහැදිලිවම ෆේල්. ඉතින් දැන් මේ වෙලාවේදී අපේ ජනතාව වෙනුවෙන් ඉල්ලීමක් කරනවා කරුණා කරලා ඒ අයට ලබා දෙන්න. මේ මාසයක් එකහමාරක් මේ වෙනකොට මේ
රටේ ජනතාවට තමන්ගේ රැකියාවල් කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට ඒ අයට ওই ලීසින් සමාගම් වලට ගිය කරන්න තියෙන වියදම් අර පළවෙනි ශානන්තුමා පළවෙනි වටේදී වෙච්ච විදියට නම් කරන්න එපා. ඒක බොරුවක් නේ. ඒක වුන්නේ නෑනේ. ඒක ජනතාවට සහනයක් ලබා දුන්න අර 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 ගහින් වැටිච්ච මිනිහට ගුණා යන්නා වගේ දෙයක් උනේ. ඒකින්ද ඒ විදියට නම් සහන ලබා දෙන්න එපා. මේ ඇත්තට සහනයක් මේ වෙලාවේ ලබා දෙන්න තමුන්නාන්සේට පුළුවන් ද දන්නේ. කරුණාකරලා ඒකට උත්සාහ කරන්න. ඒ වගේම තමයි අපි සංවේදී කාරණයක් ගැන විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. දැන් මුළු ලෝකෙම තමන්ගේ ආගම අවසාන කටයුතු මේ කොවිඩ් කොවිඩ් ආසාදිතින් මරණයට පත් වුණාට පස්සේ ඒ අයව මරණ අවසාන කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදයක් එක්ක පුච්චන්න එහෙම නැත්නම් භූමි දානය කරන්න අවස්ථාව ලබා දෙනවා මුළු ලෝකෙම මේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඊට අවසර ලබා දෙනවා දැන් මේ වෙලාවේදී ඇත්තටමම රටේ මුස්ලිම් ජනතාවේ ලොකු ඉල්ලීමක් තියෙනවා ඒ අය මරුණාට පස්සේ ඒ අයගේ ආදාහන කටයුතු ඒගොල්ලන්ගේ ආගමට අනුව ඉටු කරන්න විශේෂයෙන්ම ඒක අර මේ මේ පුච්චන්න දෙන්න එපා කියන එක දැන් මේ ආණ්ඩුව ඒ ඒ කෙරෙහි සංවේදීව කටයුතු කරන්නේ නැහැ මුළු ලෝකෙම කරනවා මං අද දැක්කා ඉතාලියේ ශ්‍රී ලාංකිකයේ හමුදාවේ හිටපු එක්කෙනෙක් මිය ගියාම ඒ අයට අපේ සිංහ කොඩිය ජාතික කොඩිය දාලා ඒ ඒ විශේෂ පුද්ගලයෙක් හින්දා ඒ අයට අවස්ථාව ලබා දීලා අපි අවසන් කරගන්න මම හිතුවා ඒක හින්දා මේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් උත් මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඒ අයගේ ආගමට මේ පැහැදිලිවම මුළු ලෝකෙම ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලබා දීලා තියෙන මේ අවස්ථාව මේ අයට ලබා දෙන්න කියා මං ඉල්ලීමක් බොහොම ස්තුතියි අවසන් වටේ මිලඟ අවස්ථාව වෙනුවෙන් මම වන්නේ රාජ සමාත්‍ය සිසිර ජයකොඩි මහතා වෙත අවසාන වශයෙන් කියන්න ඕනේ අපි ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක වෙනවා අද ආරක්ෂක අංශ සිදු කරන ක්‍රියාදාමය සෞඛ්‍ය අංශ සිදු කරන ක්‍රියාදාමය ජනාධිපතිතුමා සමඟ සම්බන්ධ වෙලා තියෙන හැටි කැබිනට් මණ්ඩලයේ තියෙන අතර තියෙන සම්බන්ධතාවය මේවා අතර විනිවිදභාවයක් තියෙනවා අද ඒ බොහොම සහයෝගයෙන් වැඩ කරනවා එකිනෙකාට චෝදනා කරන්නේ නැහැ අපි දන්නවා දැන් පහුගිය කාල පරිච්ඡේදයේ පාස් කිරුදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ උදාහරණයක් කියන්නේ දැන් මෙතුමලාගේ පාලනයක් අද පැවතුනා නම් සෞඛ්‍ය ඇමතිතුමා එක මතයක් ආරක්ෂක ඇමතිලා තව මතයක් ජනාධිපති තව මතයක් අගමැතිතුමාගෙන හිටපු අගමැතිවරයාගෙන මෙතුමල දැන් hina වෙනවා පහුගිය මෙතුන කාලේ අපහාස කළා හැබැයි ඊට කලින් කිව්වේ එයා තමයි ලෝකේ හොඳම මනුස්සයා කියලා දැන් ඉන්න විපක්ෂ නායකතුමා වර්ණනා කරනවා තව මාසෙකින් ওই විපක්ෂ නායකතුමාට බයි නැටි ඒ නිසා මේ මෙහෙම එකඟතාවයක් නැති කණ්ඩායමක් තුලින් ඉතිහාසයේ අපි දැක්ක රටට වෙච්ච අවදානම එසා පාස් කිරුදා ප්‍රහාර දිත්තේ ඒක දැක්කා. එහෙම එක මතයක් නැතුව එක පාලන යාන්ත්‍රණයක් නැතුව රටට ඇති වෙච්ච විනාශය. එකිනෙකාට කරපු චෝදනා කිරීම. එසා දැන් අපිට පේනවා මේ සෞඛ්‍යංශත් ආරක්ෂාංශත් ජනාධිපතිතුමාගේ නායකත්වයට උත්සාහයක් දරනවා. පැහැදිලි උත්සාහයක් දරනවා. යන් යන් සරල අඩුපාඩු තියෙන්න පුළුවන්. ලෝකයේ මිලියන 600ක් ජනතාව සාගතයකට මුහුණ දෙන්න වෙනවා කියලා ලෝක බැංකුව ප්‍රකාශ කරනවා මිලියන 600ක් ජනතාවට. ඒ නිසා මේ තියෙන බරපතල සමාජ ආර්ථික ගැටලුවක් ඒක අපිට විතරක් නෙමෙයි අපිටත් දැනනවා ලෝකෙටත් දැනනවා. ඒ නිසා අපි తాවකාලික කුඩුකේරු ආස්වාදයෙන් ලබන්න එපයි කියලා මේ ගරු මන්ත්‍රීවරු දෙදෙනාගෙන් මම අපි ඉල්ලනවා. මේගොල්ලෝ හරියට බොදු වරතාවත් විනාඩියක් කාලයක් තිබෙනවා. ඒ අය ආස්වාද තමයි එක පැත්තෙන් උන් කියනවා මේ රෝගේ පැතිරින එක කරන්න රට වහන්න ඕනේ. ඇදිරි නීතිය දිගටම පවත්ව ගන්න ඕනේ. ඒ වගේම තව පැත්තකින් කියනවා මිනිස්සුන්ට හරියට ආර්ථික ප්‍රශ්න ජීවත් වෙන්න බෑ. මම මේ උත්සාහ කරන්නේ පැහැදිලි කරන්න අපේ රටේ දැන් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ යම් වර්ධනයක් තියෙනවා. ගොවියෝ ටික නිෂ්පාදන ටික අලෙවි කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා රට ක්‍රමානුකූලව මේ වසංගත තත්ත්වයේ මැඩපවත්වන ගාම ඒ වගේම පාලනය කරගාම ජනතාව ඒ ආදර්ශය ලබා දෙන ගාම මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට නිෂ්පාදන අලෙවි කරගන්න එක මේ ගැටළු වලටත් අපි මුහුණ දෙන්න ඕනේ ලෝකයේ බරපතල සමස්ත ලෝකෙම ගැටළුවට ලක් වෙලා තියෙන නිසා අපි මේ කාරණේ විහිළුවටවත් එහෙම නැත්නම් ජනාධිපතිතුමාට අපහාස කරන්නවත් ආණ්ඩුවට අපහාස කරන්නවත් යොදාගත යුතු කාල පරිච්ඡේදයක් නෙමෙයි මේ. ඒ නිසා රටක් විදියට අපි එකට එකතු වෙලා විශ්තුන් සයන්වන කාල පරිච්ඡේදයක්
අපි ජනතා විදියට අද නීතියට අවනතව මේ සෞඛ්‍ය රෙගුලාසින් වලට අනුගතව කටයුතු කළොත් අපි විශ්වාස කරනවා අපිට ලෝකයේ බරපතල විනාශයක් යද්දී අපි බොහොම අවම වට්ටමින් තමයි අපිට ඇතිලා තියෙන මේ ගැටු සහගත තත්ත්වය අපි පුළුවන් තරම් කළමනාකරණය කරමින් තමයි ඉස්සරහට යන්නේ නිසා රටක් විදියට අපිට සතුටු වෙන්න පුළුවන් ජාතියක් විදියට අපිට සතුටු වෙන්න පුළුවන් ඒ වගේම ප්‍රාර්ථනා කරනවා අපේ රටේ ජනතාවට නිරෝගී භාවය බොහොම ස්තුතියි ඔබතුමාට මනුෂ්‍ය නානකර මන්ත්‍රීතුමනි ඔබතුමන්ගේ තවසන් අවස්ථාව හා පළවෙනියෙන්ම කියනවනේ අර මුලින්ම කිව්වා සර්වපාක්ෂික සමුළුවට සහභාගී වුණේ නැහැ කියලා පළවෙනි සර්වපාක්ෂික සමුළුවට සම්බන්ධ වුණා සජිත් ප්‍රේමදාස මහත්තුමා ඊට පස්සේ දෙවෙනි සර්වපාක්ෂික සමුළුවට තිබුණ දෙකක් තිබුණා ඒ දෙවෙනි එකේදී සම්බන්ධ වුණේ නැත්තේ ඒ වෙලාව වෙනකොට අපි ඉල්ලීමක් කරා පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියලා පාර්ලිමේන්තුව වහලා තිබිච්ච වෙලාවේ ඒකට විරෝධයක් වශයෙන් තමයි ඒකට සම්බන්ධ නොවුනේ කියන එක මම කියනවා ඒක අර අරලීගහ මන්දිරයේ තිබිච්ච එකට එතුමා සම්බන්ධ වුණා එතුමත් සම්බන්ධ වුණා රනිල් වික්‍රමසිංහ මහත්තුමත් සම්බන්ධ වුණා ඒ වෙලාවේදී ඔබතුමාට මතක ඇති අපි මාධ්‍යයේදී ඒක දැක්කා එතකොට ඊළඟ කාරණාව තමයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සම්බන්ධ කාරණා වගයක් නම නොකිය කෙලින් කියන්නේ නැතුව නිකන් වහෙන් ඔරෝ කිව්වා. හැබැයි වහෙන් ඔරෝ නෙමෙයි කෙලින් කියන්න ඕන ප්‍රශ්නයක්. මොකද කිසි දෙයකට බය නම් මෙතනට එන්නේ නැහැ. බය නම් එළියට බහලා කතා කරන්නෙත් නැහැ. මේ විදියට ආණ්ඩුවත් කරන වැරදි වැඩත් විවේචනය කරන්නේ බය නැතුව එළියට බහලා ඉන්නේ. ඒ ඕන දෙයකට බය නැති නිසා කිසිම වැරද්දක් කරලා නැති නිසා. හැබැයි වැරද්ද තියෙන්නේ වතුමාලම කිව්වා පහුගිය ආණ්ඩුවේ එක එක විදියට නීති නැව්වා කියලා ඇත්ත අපි පිළිගන්නවා පහුගිය ආණ්ඩුවේ වැරද්ද සිද්ධ වුණා. ඒ ආණ්ඩුවෙන් පහුගිය ආණ්ඩුවෙන් ඒ වැරද්ද සිද්ධ වුණේ නැත්තම් අම්මා තාත්තගේ සොහොන හදපු කෙනා ආණ්ඩුවේ සල්ලි වලින් අද ඉන්න ඕනේ හිරේ. මල්වානේ ගෙවල් වලට අයිතිකාරයෝ නැති වෙච්ච අය අද ඉන්න ඕනේ හිරේ. මැණික් මළු වලින් සල්ලි හම්බෙච්ච අය ඉන්න ඕන අද හිරේ. ඒවත් නැතුව හිරේ ඉන්න ඕන කණ්ඩායමක් බලයට ගේන උදව් කරේ අපේ ආණ්ඩුවම තමයි කියන එක මම මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ වගේම මේ වෙලාවේ මගේ ඊළඟ ප්‍රශ්නේ කාරණාත් කීපයක් තියෙනවා. ලීසින් ණය වාරික පිළිබඳව ප්‍රශ්න එකක් තමයි භාගයක් පඩි හම්බෙන්නේ සමහර අයට දැන් පෞද්ගලික අංශයේ මේ වෙනකොට. ගිනුමට සල්ලි බැර වුණාම ඒක කැපෙනවා ණය වලට. වරපතල ප්‍රශ්නයක්. ඒ කියන්නේ ආයි ජීවත් වෙන විදියක් නැහැ. ඒකත් කැපෙනවා. ඒතකොට ණය වාරික කපා ගැනීම දිගටම සිද්ධ වෙනවා. ලීසින් වලත් මේ ප්‍රශ්නේ එක පිට එක ගොඩ නැගිලා තියෙනවා. අපි ශ්‍රියන් සේමසිංහ මන්ත්‍රීතුමාගෙන් ඒකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉටුකම අරමුදල ඒ වගේම ඉටුකම අරමුදල සහ කොවිඩ් අරමුදල මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණයේ යටතේද සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් ඒවල වියදම් මොනවාක් ආරම්භ සිද්ධ වෙන්නේ එහෙම අධීක්ෂණයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්න ජනතාව අතරේ ප්‍රශ්නයක් තියෙනවා මොකද අර ඔබතුමන්ලගේ මන්ත්‍රීතුමියක් මාධ්‍යයට ඇවිල්ලා කිව්වා ඒ වලින් අපි වට්ටක් ආරම්භ දුන්නා අපි එලෝලු ආරම්භ දුන්නා ඒකෙන් කියලා මාධ්‍යයට ඇවිල්ලා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරා ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් තමයි මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කළේ කියන කාරණාව. එතකොට ඊළඟ කාරණාව තමයි දැන් මේ වෙනකොට අපිට චීනය පිළිබඳ කතාවකුත් මේ වෙලාවේ ආවා. ඒ ප්‍රශ්නෙටත් ඔබතුමා උත්තර දුන්නේ නැහැ. චීනයේ නිවේදනය නිකුත් කරන්නේ ඇයි කියන එකට. ඇයි චීනය ලංකාවේ PCR මැෂින් එකක් කඩනහම චීනය උත්තර දෙන්නේ කියන එක. හැබැයි ඉතින් ඒක අද අපිට දිගුවක් වශයෙන් තේරුණා. ඇයි ඔබතුමාලට උත්තර දෙන්න බැරි කියලා ශ්‍රියන් සේමසිංහ මන්ත්‍රීතුමාත් වාඩි වෙලා හිටියා. SLPP පොදුජන පෙරමුණ සහ CCP එක චීනයේ ප්‍රධාන මේ චීන කමියුනිස්ට් පක්ෂය එකතු වෙලා ඔබතුමාලා කරපු සංවාදයේ රාජ්‍යපාලනය සම්බන්ධයෙන් හැබැයි පක්ෂ දෙකක් එකතු වෙලා සාකච්ඡා කරනකොට අද නිර්පාක්ෂික යුතු කතානායකවරයාත් එතන වාඩි වෙලා ඉන්නවා අපි රූපරාමෝල දැක්ක මොකක්ද ඒ සාකච්ඡා කරේ කියන එක අපි රටට කියනවා නම් බොහොම වැදගත් වෙයි ඒ මොකද්ද අනාගතයේ චීනය ක්‍රියාත්මක කරන විදිහට රටට කියනවාද කියන එක ඊළඟ කාරණාව තමයි දැන් බස් ගාස්තුත් දැන් මේ එකත් එක්ක බස් ගාස්තුත් එකහමාරකින් වැඩි වෙනවා ඒකත් ජනතාවගේ මතම බරක් බවට පත් වෙනවා ඒ වගේම මේ යස්සේ දැන් ඉන්දියා කොළඹ වරාය කොටසක් ඉන්දියාවට අද්වානිටත් දෙන්න සූදානම් වෙලා ඒකත් ගිවිසුම් ගත වෙලා තියෙනවා මේ කොරෝනාස්සේ අර හිතවතුන්ට සලකන සැලකීමත් එක්කම ඒ වගේම දැන් ජනාධිපතිතුමා කිව්වා ජනතාවට තමයි වගකීම තියෙන්නේ මේකේ කියලා කිව්වා ඇත්ත. ඒක ජනතාවටත් වගකීමක් තියෙනවා. හැබැයි බස් වල, තද වෙල, කෝච්චි වල, තද වෙල එනකොට ජනතාවට මේ වගකීම ගැන කතා කරන්න බෑ. ජනතාවේ වගකීමෙන් මිදි, ඒ කියන්නේ ජනතාවට ඒකෙන් මිදෙන්න විදියක් නැහැ. ඒ නිසා ඒ පිළිබඳව අපි කල්පනා කරන්න ඕනේ දිනුවහම ජනාධිපතිවරයා වෙන්නත්, දිනුවහම ලයිස්තුවේ උඩටම එතුමා වෙන්නත්, අනිත් අවස්ථාවලදී නිලධාරීන් වෙන්නත් බැරි වෙනකොට හමුදාපතිතුමා ඉස්සරහට දාලා, රණවිරුවෝ ඉස්සරහට දාලා මේකෙන් බේරෙන්න ප්‍රතිපත්තියට අපි විරුද්ධයි කියන එක අපි කියනවා. ඒ වගේම දැන් මේ හදිසියේ කඩිමුඩියේ මේක ඉවත් කරන එක ගැන මම කියන්නේ හර්ෂණගේ මතයත් එක්කම ගැටෙනවා නෙවෙයි මම. හැබැයි මේක අපි ඉක්මනින්ම විවෘත වෙන්න ඕනි රට. ඒක පිළිබඳ කිසි තර්කයක් නැහැ. ඒ රට විවෘත වෙන්න ඕනි වගේම සෞඛ්‍යංශවල ඒ වගේම කොවිඩ් කමිටුවල විශේෂඥ කමිටුවල අවස්ථාවයත් එක්ක තමයි මේක විවෘත වෙන්න ඕනි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. මේ ඉක්මනට විවෘත කරන්නේ මම අර කලින් කිව්වා වගේ මේක ජනාධිපතිතුමාගේ අවුරුද්ද දැන් කිට්ටු නිසාද? එහෙම නැත්නම් 5000 දෙන්න වෙන නිසාද? එහෙම නැත්නම් දැන් තවත් මේ අද සමාජෙ මම දැක්ක කියන මේ
අර දැන් ඉස්සෙල්ලා ගිය පාර වැඩි අවුල් වුණාම ජනාධිපතිතුමා චෝදනා කරානේ රොයල් තෝමියන් මැච් එක ගහපු නිසා වුණේ කියලා. දැන් අද මම දැක්කා ට්විටර් ගිණුමක සඳහන් වෙලා තිනවා ජනාධිපතිතුමාට යගමැතිතුමාට ස්තුති කරලා තිබුණා LPL එකයි LPL මැච් එක ගහන්න දැන් අවසර හම්බ වුණා කියලා. එතකොට මේ LPL අවශ්‍යතාවය නිසාද මේ එකපාරට මේව විවෘත වුණේ කියලා අද සමාජ අපේ අවසානයේදී කියන්න එපා. අපි කියන දේ ඇහුවේ නැහැ. රෝයල් තෝමියන් මැච් එකක් ගැහුවා LPL එක ගහපු නිසා තමයි ඊට පස්සේ ප්‍රශ්නේ වුණේ කියලා මේ ජනතාවට නම් නැවත වතාවක් චෝදනා කරනවා. අසාර්ථක පාලකයන්ගේ ප්‍රධාන ලක්ෂණය තමයි අවසානයේදී ජනතාවට චෝදනා කිරීම. බොමිස්තුතිවතුමාට අපි අවසන් අවස්ථාව රාජ්‍ය අමාත්‍යතුමනි ඔබතුමන්ට බදල ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න වෙනවා. එකක් තමයි World Health Organization එක මේ විරුද්ධ පක්ෂය ඇතුළු කණ්ඩායම් දරපු මතයට ඔවුන් මේ කියන්නේ මේ සල්ලි අපි රජය කොරකම් කරා කියන එකට පිළිතුරු ලබා දුන්නා. දැන් මේ හර්ෂණ යුනිසෙෆ් එකේ ලියුමක් පෙන්වුවා. දැන් මට ඒ ડોකියුමන්ට් එක ඒවල තියෙනවා. පිටු 24ක ડોකියුමන්ට් එකක්. මේකේ කොතනකවත් සඳහන් වෙන්නේ නැහැ මේ රජයට ඒක ලබා දෙන්න කටයුතු කළා රජය බාරගත්තේ නැහැ කියලා. මෙතන පැහැදිලිවම සඳහන් වෙන්නේ supply and installation of medical equipment to Ministry of Health Colombo. මේ කියන්නේ මේ මේ ඒවලේ එතුමාව පෙන්නපු කාරණාව මේ කරන්නේ මේක පාවිච්චි කරගන්න නේ මේක එව්වා මේක ගත්ත මේ මේක කොට මේක අරගෙන නෑ මන්නේ වාට එව්වේ සංවාද මතු කරන ඔගෙන් ඉමු අපි මේක කරන්නේ නෑ බිඩ් කරන්නේ නෑ මේක තමයි කියන්නේ ප්‍රොසීජර් එක තියෙනවා අරෙන්න ඔකට යවල නෑ ඔකට යවල නෑ මගේ තර්කයකට යන්න එපා දැන් ඔයා ඕක හරියට බල්ලා කියන්නකෝ මේක තමයි අද ඔයා ඕක බල්ලා කියන්න ඕක මම යවුවා ඒක නෑ බැලුවේ නෑ නේ බැලුවේ නෑ ඊළඟට හරි ඊළඟට මේ කතා කරා මේ ලීසිං සහ මේ ඇති වෙලා තියෙන මූල්‍ය ගැටලුව සම්බන්ධයෙන්. අපි ආණ්ඩුව බලයට ආවට පස්සේ මේ කොවිඩ් එක ඇති වෙච්ච බලපෑම තුළ මාස 6ක සාන කාලයක් ලබා දුන්නා. අපි දන්නවා සමහර බැංකු සමහර මූල්‍ය ආයතන මේවා අර මාස 6 ඉවරුණාට පස්සේ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද වෙනස් කරා. ඒ තුළ යම් යම් කණ්ඩායම් අපහසුතාවයන් වලට පත් වුණා. ඒකම තමයි අපි දැන් මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරනවා මේ ඇති වෙලා තියෙන තත්වයටත් මොකද්ද ඊළඟට අපි ලබා දෙන විසඳුම කියන කාරණාව. ඒ හින්දා අපි බොරුවක් කරේ නෑ හර්ෂණ. ඔබතුමාලට තේරෙන්නේ නෑ. ඊළඟට පොඩ්ඩ යන්නේ හර්ෂණ. ඔබතුමාගේ මොලේ කොහෙද ඔබතුමා අර්ජුන් ඇලෝසියස් එක පෙන් කෙලෙද්දී අර්ජුන් ඇලෝසියස් එක පෙන් කෙලෙද්දී ඒකනේ මේනේ මෙතන තියෙන ප්‍රශ්නේ. මිනිස්සුන්ට සාහනයක් දෙන්නකෝ. මිනිස්සුන්ට සාහනයක් දෙන්නකෝ. මිනිස්සුන්ට සාහනයක්. අපි අවසන් අවස්ථාවට සංවාදයක නොගියන්නේ රාජ්‍ය මට්ටමේ සංවාදයකට සංවාද මට්ටමට නොගියන්නේ පිළිතුරු ලබා දෙන්න. දැන් දරුණු ඒකනේ. දැන් ඕගොල්ලෝ දෙන්න. ජීවිත 300ක් අයින් වුණා මම. දැන් ඕගොල්ලෝ දෙන්න. ඒ ඉඳා මේ අපි ආණ්ඩුව හරියට වැඩේ කරද්දී ඔබතුමා මේ නැති දේවල් මම අපාන්න එපා. ගැටලු තියෙන දැන් අපිත් හොඳට දන්නවා. ඒවට තමයි අපි විසඳුම් දෙන්නේ. ඊළඟට මේ වෙලා තියෙන්නේ මදුෂාන් මෙතන මෙයාලට තොරතුරු වෙන්නේ කාගෙන්ද කියන එක මේකත් මේ මහ පොළවේ අඩිය ගහලා ඉන්නයි නෙවෙයිනේ. මෙයාල මහ පොළවේ අඩිය ගහලා ඉන්නයි නෙවෙයි. මහ පොළවේ අඩිය ගහලා නැති ඉඳ තමයි අවුරුදු 5ක් බලය දීලා අවුරුදු 4මාරකින් ගෙදර යව්වේ මේ කට්ටිය. එයින ගැටලු තියෙන තැන් තියෙනවා අපි මේ මේ ණය ලබා දීම ගැන කතා කරා මේ 104 කාරක ප්‍රාග්ධනයක් අපි ලබා දුන්නා ඔබතුමා ගිහිල්ලා සමහර විට කාරක ප්‍රාග්ධනය වෙනුවට වෙන ණයක් ගන්න උත්සාහ කරාද කියන එක නම් මම දන්නේ නැහැ අපි ඒ වෙනුවෙන් බිලියන 200කට ආසන්න මුදල් ප්‍රමාණයක් මහ බැංකුව නිකුත් කරලා තියෙනවා නේද කියන්නේ මේ මිනිස්සුන්ට කියන්නේ මට වාදයක් නැහැ ඔබතුමා මේ ආනවා මම ණයක් ගත්තද කියලා මේක මගේ පිටින් දාන්නේ මොකද අවසාන අවස්ථාවෙන් දා ඔබතුමාට තව විනාඩියක් කාලයක් තිබෙනවා රාජමත්තුමනි කියලා මම ණයක් ගත්තා බොරුව හැටියට ඔප්පුෙද්දි මේ බාධා කරන්න බැරි වටෙත් බාධා කරනවා අහගෙන ඉන්න බෑ අපිට තමයි උපදෙස් දෙන්නේ තමුන්නාංශලට මාව ගාවන්න නැතු කියන තමුන්නාංශලට අර කකුලුවයි කතාව තමයි තියෙන්නේ හරහාට ගිහිල්ලා පොඩි උන්ට කියනවා ගෙලින් යන්න කියලා තමුන්නාංශලට ඒක තමයි උනේ එයින මනුෂ්‍ය මන්ත්‍රීතුමාත් අවසාන වශයෙන් මම කනගාටු වෙනවා මනුෂ්‍ය මන්ත්‍රීතුමා අපිත් එක්කනේ හිටියේ කීසරයක් එහෙම මේ මාරු කරාද කීසර මම නොකිය ඉන්න හිටියට අපිට කියන්න වෙනවා මේ මෙතුමා දේශපාලන වාසියට දේශපාලන වාසියට පිළ මාරු කරපු කට්ටිය මේ ඔබතුමාට වෙන හරිද මම දන්නේ සමාජජනවල මේකේ මම දන්නේ සමාජජනවල මේකේ කොච්චර කල්ලි ඉන්නේ කවුද සෙහන් සෙහන් එයින මේ මනුෂ්‍යට ඕනේ හැමදාම බලේ ඉන්න මිස මම දැන් මෙතන බලේ ඉන්න මිසක් පොඩ්ඩක් අපි මේ අවසන් වටේ ඉඳලා අපි සමාජ යෝජනා දෙන්න සමාජය සඳහා ලොකු වෙනවා අපි අවසන් වටේ ඔබතුමා චෝදනා කරන්නේ අපි අහන්න මම චෝදනා කරේ ඔබතුමා ඔබතුමා මේක චෝදනාවක් ඉඳලා මම චෝදනා කරේ ආණ්ඩුවේ බැලුවා අපි අපි මේ ගොල්ලෝ
उत्तर उत्तर මගේ පක්ෂ මාර්ගයෙන් මගේ නහන කොටයින මගේ පක්ෂ මාර්ගයෙන් මේ තෝ ප්‍රශ්නයක් ඇහුවානේ මම පක්ෂ මාරු කරාද කියලා හැමදාම આવත ඕකම තමයි අහන්නේ මෙයාම දන්නව ඔව් මම මාරු කරා එකපාරට මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවා හරි අපි හිතුවා අවස්ථාවල වාදේ පන්දුදවා අපි මෙතන ඉන්නවා අපි හිතුවා අවස්ථාවල වාදේ ඉන්න බැරි නිසා ආවේ හැබැයි ඒකට හැමදිස්සෙම උත්තර දී ගන්න බැරි වෙනකොට උත්තර දී ගන්න බැරි වෙනකොට උත්තර දී ගන්න බැරි වෙනකොට පක්ෂ මාරු කරා මනුස්ස මනුස්ස අපි අවස්ථාවල ඒක මගේ අපි ඒක මම කරගත්තා ඒක මනුස්ස මනුස්ස අපි හරිද මම පක්ෂ මාරු කරා ඔව් මාරු කරා ඉතින් මාරු කරා ඉතින් හරිද ඔයාලට දෙන පක්ෂ මොකද්ද මනුස්ස මනුස්ස ඔයාට උත්තර දී ඔයා උත්තර දී ගන්න බැරි වෙනකොට මනුස්ස මනුස්ස එල්ලෙන වැලක් නැති වෙනකොට ලැජ්ජයි ලැජ්ජයි එල්ලෙන වැලක් නැති වෙනකොට එල්ලෙන මනුස්ස මනුස්ස අපි බැරි වෙනකොට ෆේල් ඕගොල්ලෝ ෆේල් ෆේල් එක නැති කරගන්න බැරි වෙනකොට මනුස්ස මනුස්ස ෆේල් වෙච්ච එක කියා ගන්න බැරි වෙනකොට මනුස්ස මනුස්ස එල්ලෙන හොරන්න එපා ඔය මොකද දෙන මොතල බාදෙන මොතල බාදෙන අරගෙන මනුස්ස මනුස්ස හැමදාම මනුස්ස මනුස්ස තමයි හැමදාම කියලා දිනේ මොතක් දෙන්න හරි හරි මනුස්ස මොතක් දෙන්න අපි එතුමාට අවස්ථාව ලබා දිය යුතුයි සමාගමෙන් වලින් ලීරි සමාගම ලබා දෙන සහනය නැහැ ජනතාව ඒ වගේ රාජවතුම ඔබතුමා ඔබතුමා ඔබතුමාට ඔබතුමාට මන්ත්‍රීතුමා 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 අවසන් අවස්ථාවේ තුමාගේ මන්ත්‍රීතුමා මිනිස්සුගේ ප්‍රශ්නේ හර්ෂ මන්ත්‍රීතුමා මොකද ලබා දෙන්න දැන් මිනිස්සු නොනද මිනිස්සු බැන්න මිනිස්සු කියන්නද මිනිස්සු බැන්න මිනිස්සු මන්ත්‍රීතුමා අර මිනිස්සු මන්ත්‍රීතුමා කොවිඩ් මරණ ගැන මිනිස්සු මන්ත්‍රීතුමා අපිට අපිට අර හර්ෂ මන්ත්‍රීතුමා මොතල් ලබා දෙන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ මිනිස්සු මන්ත්‍රීතුමා මාර්ථික මිනිස්සු මන්ත්‍රීතුමා බැරිලෝ කිව්වා මන්ත්‍රීතුමා මිනිස්සු බැන්න හැම එකටම මිනිස්සු ගියා මන්ත්‍රීතුමා 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 ලැජ්ජයි හර්ෂ මන්ත්‍රීතුමා හර්ෂ මන්ත්‍රීතුමා මොතල් ලබා දෙන්න මොතල් ලබා දෙන්න ආන ලබා දෙන්න හර්ෂ මන්ත්‍රීතුමා අපිට සම්ප්‍රදාය පිටින් යන්න බැහැ නේද මොතල් ලබා දෙන්න වැඩසටහන මෙහෙම සඳහා ගැටලුවක් තිබෙනවා ඒ නිසා ඔබතුමාට ඒක අවසන් අවස්ථාවේදී බාධා කිරීම අවස්ථාවකුත් නැහැ උත්තර දෙන්න බැරි වෙනකොට ලැජ්ජාවට වෙන වෙනේවා කියනවා अभी बड़े सदन एलबल सत्यजीत मे विद्युत नवत कम बलापुर